ஐபுவன் வணக்கம், அஸ்ஸலாமு அலைக்கும். சிலுதிராம ஆதரேன் சாதரேன் பிலிகன்னோ ஆதத்த ஸ்ரீலங்கன் ரேடியோ ஷோ வித் கேபி வெரசடஹன சமகின். இதின் மாதான் ஒபதான் அப்பி சாமிரிதாவக்கம் மெசே ஒபாப ஹமூன் தேஹுராவாய் மே ஸ்ரீலங்கன் ரேடியோ ஷோ வித் கேபி. ඉතින් දැන් පුරා වසර එකහමාරකට ආසන කාලයක් සතිපතා එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනේන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන තමයි ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපි වැඩසටහන. මම හැමදාම කියනවා වගේ අපි මේ වැඩසටහන කරන්නේ අපේ ප්‍රජාව වෙනුවෙන්, ශ්‍රී ලංකීය ප්‍රජාව වෙනුවෙන්. ඒත් එක්කම තමයි ලෝකයේ වඳ වී යන භාෂා පහෙන් එක් භාෂාවක් හැටියට සිංහල භාෂාව හඳුනා ගන්න තිබෙනවා. එනිසාම මේ අපේ ව්‍යායාමේ නැත්තම් ප්‍රයත්නය ඒ භාෂාව තවදුරටත් රැක ගන්නට. මේ සිංහල භාෂාව අපි මේ එංගලන්තේ ජීවත් වුණත් කෙසේ හෝ සිංහල බස අමතක නොකර ඒ රැක ගන්නට. ඉතින් මා දුටුවා මේ ළඟකදී මේ විශේෂයෙන්ම අපි කතා කරුත් එහෙම ලෝකේ වඳ වී යන ජාතීන් අතරත් ජාතීන් තුනක් හඳුනගෙන තිබෙනවා. ඒ අතරත් ලාංකීය ජනතාව නැත්නම් සිංහල ජාතියේ ඉන්නෝ කියලා වාර්තා වෙනවා. ඉතින් මේ සීලුම ප්‍රයත්නයන් අපේ භාෂාව අපේ එකම රැකගන්න අපි ලෝකේ කොහේ හිටියත්. ඉතින් මේ අද වැඩස්ථාන ආරම්භයේදී මට මෙන්න මෙහෙම එකක් මේ ලැබුණ මේ මුහුණු පොතේ මේක තිබ්බේ. මුහුණු පොතේ තියෙනවා මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. දැන් මේ සිංහල අකුරු හතරයි තියෙන මේ අපූරු දේ මම තෝරාගත්තේ නිසාමයි මේ අකුරු හතරෙන් හැදෙන දේවල් අන්තිමට කොහොමද අපිට බලපාන්නේ කියලා. මෙතනදි තියෙනවා ඉපදීම අකුරු හතරයි, හමුවීම අකුරු හතරකි, ආදරය අකුරු හතරකි, ලංවීම අකුරු හතරකි, විවාහය අකුරු හතරකි, එක්වීම අකුරු හතරකි, සැමරීම අකුරු හතරකි, වෙන්වීම අකුරු හතරකි, වදවීම අකුරු හතරකි, විඳවීමත් අකුරු හතරකි, අවසානයේ මරණය අකුරු හතරකි. මේ සියල්ල එකතු වෙච්ච ජීවිතයත් අකුරු හතරකි. අපුරු වනේ මා ඒ දේ දැක්කහම මුහුණු පොතේ මා ගවඩා කරගෙන තියාගත්තා. මට හිතුණා ඒක බෙදාගත යුතු දෙයක් කියලා. මොකද මාත් කවදක්වත් හිතුවේ නෑ මේ ජීවිතයට මේ තරම් වැදගත් වෙන දේවල්
සියලක්ම සිංහල භාෂාවෙන් ගත්තහම අපේ භාෂාවෙන් ගත්තහම අකුරු හතරක් තියෙන කියලා. ඉතින් මේ සූදානම් වන්නේ අපිට කරන දිරිමත් කිරීම යෝජනා චෝදනා සම්බන්ධයෙන් මරක් කිරීමක් කරන්න. මේ සතියෙත් නැත්නම් පසුගිය සතිය පුරාවටමත් අපිට විවිධ දෙනා ඔවුන්ගේ ප්‍රශංසාව ඒත් එක්කම දිරිමත් කිරීම එවා තිබෙනවා. ඒ අතරින් ඔබ දන්නවා මා දැන් වර්තමානයේ බොහෝ අවස්ථාවන් වලදී ඔබ අපිට යම්කිසි දිරිමත් කිරීමක් කරනවා නම් එයින් කීපයක් තෝරාගෙන ඔබත් සමග බෙදා ගන්නවා. ඉතින් දිරාශ කියලා තියෙනවා හරිම කාලෝචිතයි දිරිපත් කිරීම හොඳයි සුබපැතුම් කියලා තාල තියෙනවා. කුසල් ඔබගේ වැඩසටහන ඉතාමත්ම හොඳයි කාලෝචිත වැඩසටහනක් සුබපැතුම් කියලා එවලා තියෙනවා. චාන්දනී ඉදිරිපත් කිරීම හොඳයි හොඳ වැඩක් කරන්න සුබපැතුම් සියලු දෙනාටම කාර්ය මණ්ඩලයට චිරාත් කාලයක් කරගෙන යන්න කියලා දාලා තියෙනවා. සූර්ය ඉතාමත්ම හොඳ වැඩක් කරන්න සුබපැතුම් ස්තුතියි ඔබ සියලු දෙනාටම. එතකම නොයල් කියනවා මේක මම තෝරාගත්තේ මොකද නැත්තම් දැන් හොඳ විතරක් කියනවා නැත්තම් මේක ප්‍රශංසාව කරන වැඩේ හොඳයි කියලා කියවනවා කියලා කියන්න පුළුවන් කෙනෙක්ට. දැන් අපිට එවලා තියෙනවා එක්කෙනෙක් නොයල් කියලා. ඔබ කියන ඔබගේ වැඩසටහනට ආරාධිතයන් ගෙන්වන්නේ ප්‍රමිතියකින් කියලා. මම අහන්න කැමතියි ගී සතිය ගෙන්නපු ගායකයා ගෙන්නුවේ කොමන ප්‍රමිතියකින්ද කියලා. දැන් මේකට මම උත්තරයක් දෙන්නම්. ඒ නිසාම තමයි මම මේකත් තෝරාගත්තේ. දැන් ඔව් අපේ වැඩසටහනට ප්‍රමිතියක් තියෙනවා. අපි හැමදාම වැඩ කළ තියෙන ප්‍රමිතියක් එක්ක අපි මේ වැඩසටහනට ගෙන්නන්නේ හැම වෙලාවකම පරමාදර්ශයක් නැත්තම් පරමාදර්ශී චරිත සමාජයට වැඩදායි චරිත රටට යමක් කරන අය. ඒ හරිනකොට අපි යම් යම් අවස්ථාවන් වලදී අපි සංගීතයේ පැත්තෙන් මොකද අපි වැඩසටහන හැමදාම එකම ආකාරයකට කරගෙන යනවනම් එතනදී ඔන්න ඒකාකාරී බවක් එනවා. හැමදාම නීතිඥ මහත්තයයි දොස්තර නෝනායි ඊට පස්සේ තව කවුරු හරි වෘත්තී කතාවකුයි මගේ කතාවේ ඔහොම යද්දි මේකේ කිසිම වෙනසක් නැහැ. ඉතින් අපි හැම විටම උත්සාහ කරනවා මේ විවිධ වර්ණ මේක ඇතුළට ගේන්න විචිත්‍රවත් කරන්න. අපි හැමදාම එකම විදිහට යන්නේ නැතුව අපි වෙනත් ආකාරයේ මාදිලි වැඩසටහන් කරන්න. ඒත් එක්කම අපි තරමක් සන්තෝෂ වෙන්න විනෝද වෙන්න අපි අවස්ථාවක් ලබා දෙනවා. ඒ නිසාම තමයි අපි මේ තරුණයාව ගෙන්නුවේ. ඔහුගේම ගීත දෙකක් කරලා තියෙනවා. මොකද අනුන්ගේ ගීත කියන ආයත් ඉන්නවා. අනුන්ගේ ගීත ඔහුත් කියනවා වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුවත් ඔහුගේම ගීත දෙකක් ඔහු කරලා තියෙනවා. ඒ ගීත දෙක ලංකාවේ ප්‍රමුඛ පෙළේ නාලිකා අතරත් ප්‍රචාරය වෙනවා. ඒත් එක්කම ඔහුගේ ක්‍රියාදාමයන් විශේෂයෙන්ම ඔහු ජීවත් වෙන පළාතේ කරන කීන දෑසීල සියල්ලත් විපරම් කිරීමෙන් පසුව තමයි වැඩසටහන සම්බන්ධ කරගත්තේ. ඒ නිසා අපි ප්‍රමිතිය හැමදාම රකින්න ඒක කියන්න කැමති නෝල් මහත්තයා. ඔබට උත්තරයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මොකද අපි ඉදිරියේදීත් ඒ වගේ තරුණ සංගීතවේදියෙක් වෙන්න පුළුවන් නැත්නම් නැටුම් ශාස්ත්‍රයේ වෙන්න පුළුවන් වෙන ශාස්ත්‍රවල ආයව අපි ගෙන්නන්න අපි අනිවාර්යෙන්ම පැකිලෙන්නේ නැහැ. ඉතින් ජයන්ත කියන ඔබගේ වැඩසටහනේ උරුදු වෙලද දැන්නේ යන්නේ ඇයි ඔබගේ වැඩසටහනට අපේ සුපත්. ඔව් දැන් මේකත් ප්‍රශ්නයක් කියලා තියෙනවා. මේකත් කීප වෙටක්ම අපිට ආවා. ඇත්තටම මේ නාලිකාව පකිස්තාන් කමියුනිටි සෙන්ටර් එකට අයිති නාලිකාවක්. ලින්ක් FM කියන්නේ PMC එකට අයිති නාලිකාවක්. ඔවුන් තමයි ඇත්තටම අපේ රටට නැත්තම් මේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වැඩසටහන කරගෙන යන්නට මට මේ පෑ දෙකක ගුවන් කාලයේ ගන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේ මා වගේම දැන් මාගේ වැඩසටහනට ඉස්සෙල්ලා වැඩසටහන ගත්තොත් තුර්කි ජාතිකයන් වෙනුවෙන් කරන්නේ. ඒ වගේ විවිධ ජාතීන් විවිධ ඉන්දියානු ජාතිකයන් අරාබි වැඩසටහන් ඒත් එක්කම අප්‍රිකානු ජාතිකයන් වැඩසටහන් මේ නාලිකාවේ ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔබට ඔය උරුදු වෙළඳ දැන්වීම ඇහෙන්නේ. අනිත් එක තමයි ඔවුන් නාලිකාව වෙනුවෙන් ගිහිලේ වෙළඳ දැන්වීම් ලබා ගන්නවා. සිංහල වෙළඳ දැන්වීම් අපිට ලැබිච්ච දවසක අපිටත් පුළුවන් ඒ අතරට ඒක යවන්න. නමුත් අවාසනාවකට තවමත් සිංහලයන්
හෝ සිංහල වෙළඳ දැන්වීම අපිට ලබා දීලා නැහැ. ඒ නිසා තමයි ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් සහ උරුදු විතරක් ඇහෙන්නේ. මොකද මේ වැඩසටහනේ ඔවුන් තමන්ගේ වෙළඳ ප්‍රචාරයන් ලබා දෙන නිසා. ඒ නිසා මාගේ වැඩසටහන අතරතුරේදී මා ඒ ගුවන් කාලය ගන්න නිසා ඒ දැන්වීම නැවත්වීමට හැකියාවක් නැහැ. මම හිතන්නේ ඔබට පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා මා විශ්වාස කරනවා. ලලිත නොමිලේ දෙන ගුවන් ටිකට් පත් දෙනුම් අදින්නේ අද නේද? ඔව් අද අදිනවා. අද අපි දෙකට අපි මේ මේ මෙතරම් දවසක් ඔබට පොරොන්දු වුණා. අපි නොමිලේ ශ්‍රී ලංකාවට යාමට සහයෙමට ගුවන් ටිකට් පතක් ලබා දෙනවා. පැරඩයිස් ට්‍රැවල්ස් අනුග්‍රහයෙන් ඒ ටිකට් පත් ලබා දෙන්නේ. ඉතින් ඔවුන් ඒ අපිට ලබා දූ අනුග්‍රහයට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අදේ දිනුම් වැඩිම අපි දෙකට සිදු කරන බවත් කියන්න කැමති. ඒ සිදු කර වහම අපි ඒ ජයග්‍රහකයාව නම් කරනවා. ඉතින් සුමේද කියනවා ගුඩ් ලක්, ඕල් ද බෙස්ට් ඔබට සුපැත්තුම් කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාටම මේ කරන දිරිගැන්වීම් වලට. ඒත් එක්කම ඔබගේ යම් යම් යෝජනා ඒත් එක්කම පැහැදිලි කිරීම කරන්න ඕන අනිවාර්යම කරනවා. මොකද මම හිතන්නේ එය සිදුවිය යුත්තක් නිසා. ඉතින් ඉක්මනටම යන්නම් මේ අපේ කාලින තොරතුරු වලට. ලංකාවෙන් වාර්තා වෙනවා දෙසැම්බර් 10 දැන් පසු ඒජාප තනි ආණ්ඩුවක් හැදීමේ ප්‍රයත්නයක් තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික රජයෙන් ඉවත් වී දෙසැම්බර් 10 දැන් පසු තනි ආණ්ඩුවක් පිහිටවීමට සැලසුම් කර තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරනවා. ලංකාවෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් දිගින් දිගටම සිදුවන ගැටුම් හේතුවෙන් තත්වය තවදුරටත් සැලකිල්ලට අරගෙන ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම දුෂ්කර බව ඒජාප මැති ඇමතිවරුන් අගමැතිවරයාට පෙන්වා දී තිබෙනවා කියලා තියෙනවා. ඒජාප ඇමතිවරුන්ගේ අමාත්‍යංශවලට අයත් ආයතන කීපයකම අධ්‍යක්ෂක මණ්ඩල පසුගියදා ජනාධිපතිවරයා විසුරුව හැරියා. ඔබ දන්නවා ඇති මේ වෙන විටත් වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේට මන්ත්‍රීවරුන් 106ක් සිටින අතර දෙමළ වත්පන් ජාතික සංධානයට 16ක් සිටිනෝ. ඒ අනුව මේ පක්ෂ දෙක එකතු වීමෙන් ඒජාප තනි ආණ්ඩුවක් හැදවීමේ ගැටලුවක් නැති බව තමයි ජ්‍යෙෂ්ඨයන් පෙන්ලා දෙන්නේ කියලා කියනවා. මොකද දැන් වත්මන් විපක්ෂයේ තමයි මේ ඉන්නේ දෙමළ ජාතික සංධානය. නමුත් ඔවුන් කියලා තිබ්බ පසුගිය දවසක යම්කිසි හේකින් මේ ආණ්ඩුව වැටෙන්න යනවා නම් ඔවුන් ඒට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණය. එතකම තවත් අපි මෙතනින් එහාට නැත්නම් දිගුවක් අපි ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජාපේ අතර පැවති සංහිඳියාව එන්නේ එන්නම බිඳ වැටීමින් පැවති නිසා ජාතික ආණ්ඩුව ශ්‍රීග්‍රෙන් දේශපාලන වශයෙන් බිඳ වැටීමකට පත්ව ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීම පසු මහා බැංකු බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ජනාධිපති විමර්ශන කොමිසම පත් කිරීම එහි ආරම්භක සංදිස්ථානයක් බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. එම කොමිසමේ නිර්දේශ අනුව ජාපේට සම්බන්ධ බොහෝ දෙනෙකු පිළිබඳ විවිධ අනාවරණයක් සිදුවීම ඊට හේතුවයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒජාප අපහසුතාවයට පත් කිරීමේ අභිලාෂයෙන් සිදු කරන ලද්දක් බව ඒජාපේ අදහස වී තිබෙනවා කියලත් කියනවා. රටේ ආර්ථිකයේ හැසිරීම අංශ ඒජාපේ වෙත ලබා දී තිබීදී තගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනා කරන කමිටුව අහෝසිකට ඒ වෙනුවට තමන්ගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථික සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කිරීමද දෙපාර්ශ්වයේ විරසකයට ප්‍රකට වූ අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඉදින් මෙම ඒජාපේ මෙන්ම මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් එකිනෙකාට චෝදනා අයල කර ගැනීම විශේෂයෙන්ම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විවේචනය කිරීම නතර කර ගැනීමට දෙපාර්ශ්වයටම නොහැකි වූ අතර ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ලෙස අර්ථකථනය කරන්නටම පක්ෂ දෙක මේ වෙද්දි උත්සාහ කළා තියෙනවා. ඉතින් ඒත් එක්කම පසුගිය 16 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොළඹ වරායේ මීටර් 400කින් දිගින් යුතු කන්ටේනර් 14000ක් සහිත නැව් හැසිරවිය හැකි හෙක්ටාර 20කින් යුතු නැගෙනහිර පරයන්තය ඉන්දියාවට බදු නොදෙන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ආණ්ඩුවේ නායකයන් දෙදෙනා අතර පවතින දේශපාලන ගැටුම එලිපැන් අවස්ථාවක් ලෙසද දේශපාලන විචාරකයන් හඳුන්වා දෙනවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රයක් නැති බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අඟහරුවාදා 16දා කැබිනට් තීන දැනුම් දීමේදී මාධ්‍ය හමුවේ පැවසුවද ජනාධිපති උපදේශක ශිරා ලක්තිලක මහතා බ්‍රහස්පතින්දා 14දා මාධ්‍ය හමුවක් පැවත්වා පැවසුවේ ඝාතන කුමන්ත්‍රණ යට ගැසීමේ කුමන්ත්‍රණයක් සිදුනු බවත් ඒ පිටුපස ඒජාපේ සම්බන්ධතාවයක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයේ අදහස බවයි. ඒ අතරම වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට රෝ
ඔත්තුකරුවන් යොදා ඇති බවට ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී සිදු කළ යයි පවසමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පතට තොරතුරු දුන් තැනැත්තන්ට තමන්ගේ නම් හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් නැතයි වරාහ නායක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පසුගියදා පෞති සාකච්ඡාවකදී කිව්වා. ඉතින් මේ අතර 17 සන්ධ්‍යාවේදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති සිරිසේන අතර දුරකථනය ඔස්සේ සාකච්ඡා වෙලා තිනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බව මාධ්‍ය නිවේදනයක් සඳහන් වුණත් සැබවින්ම ඔවුන් කතා කරන්නේ නැත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ බව තමයි සිරු දෙනාම කියන්නේ. මොකද දැන් කෙසේ වෙතත් මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව පොලිසිය මන්දගාමී කටයුතු කරන බව ශ්‍රී ලංකා නිරස්පක්ෂ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙනවා. පොලිසිය ඉලක්ක කළද චෝදනාව එල්ලවන්නේ ඒ ජාපේටයි. ලංකා බැංකුව මහජන බැංකුව ආයෝජන මණ්ඩල ආයතනවල සභාපති වරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා දැනුම් දී තිබේදී ජනාධිපතිවරයාට එසේ කිරීමට බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඔවුන් තවදුරටත් ඒ තනතුරු වල තබා ගැනීමට ඒජාප ඇමතිවරුන් කටයුතු කරමින් සිටිනවා. ඉතින් මේක තමයි මේ තත්ත්වය. මේක තමයි ලංකාවේ වර්තමානයේ තිබෙන මේ කඹෑදිල්ල. ඒකට අර කට්ටියක් කියන වගේ මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියලා හඳුන්වන හැදුවට ඇත්තරම තියෙන ඝට්ටනයක් බව ඈත ඉඳන් බලද්දි ඕන කෙනෙක්ට පේනවා. ඉතින් ශිරන්ති රාජපක්ෂගේ ඩිෆෙන්ඩරේ ගැන අධිකරණයේ රස පරීක්ෂකකින් වර්තා කිරීම ප්‍රසිද්ධ රගඩ් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩින්ගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වූ සිරිලිය සවි වැඩසටහන ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රතේ මානව ජෛව කොටස් වෙඩිද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇද්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා පසුගියදා නියුක්ත කර තිබෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි දැන් මේ මෛත්‍රී පාල ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ රෝග සංවිධානයේ තමන්ව ඝාතනය කරන්න උත්සාහ කරනවා කියන කතාව ඔහු කැබිනට්ුවේ කිව්වට පස්සේ ඒ කැබිනට්ුවේම හිටපු අමාත්‍යවරු හතර දෙනෙක් එය ද හින්දු පුවත්පතේ ලංකාවේ ඉන්න ඒ වාර්තාකරණියට කියනවා. ඒ සනාථ කරනවා. ඇය එය ප්‍රවෘත්තියක් හැටියට ද හින්දු පුවත්පතේ පළ කරනවා. ඉතින් පස්සේ ලංකාව පැත්තෙන් රාජිතල වැනි අමාත්‍යවරුන් එය එහෙම නෙවෙයි ඒක බොරුවක් කියන්න උත්සාහ කරනවා. නමුත් ඇය රාජිතව පවා මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරමින් කියන්නේ එසේනම් තමන්ට තොරතුරු දුන් ඒ අමාත්‍යවරුන් හතර දෙනාම බොරු කියනවා දැයි කියා ප්‍රශ්න කරා. එතරින් මෙතරින් එහාට ගිහිල්ලා දැන් මේ පුවත පළ කර ද හින්දු පුවත්පතේ කතෘ සහ හින්දු ප්‍රකාශන සමූහයේ සමාගම් සභාපති එන් රාම් මහතා ට්විටර් පණිවිඩයක් හරහා ඔහු කියලා තිනවා ස්ථිර කළ තිනවා තමන්ගේ වාර්තා වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් එය සත්‍යයක් බවත් එය තමන්ගේ වාර්තා කාරණිය ඇගේ ප්‍රවෘත්ති පළ කිරීමට පෙර විවිධ ස්වාධීන මූලාශ්‍ර මගින් ණය දැනගත් දේ තහවුරු කරගෙන තමයි ප්‍රවෘත්ති පළ කරේ කියලා. ඉතින් ඒකම දැන් මේ ජනාධිපති ඝාතනයට සම්බන්ධයි කියන නාලක සිල්වාගෙන් ප්‍රශ්න කරනවා. තාමත් ඔහු ප්‍රශ්න කර කර තමයි තියෙන්නේ සහ දැන් ඔහුගේ වැඩ තහනම් කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ දැන් පොල් ගඩියක් කඩලා හවුනහම කෙහෙල් කෙනක් බාලා හවුනහම එවලෙම පොලිසිය අරන් ගිහලා ගහලා කූඩුවට දාලා ඔක්කොම කරනවා. නමුත් ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කරයි කියලා කටහඬ තහවුරු වෙලා තියෙද්දි හැබැයි ඒ DIG වරයාගේ වැඩ තහනම් කරලා විතරයි තියෙන්නේ. ඔහුගේ හැබැයි නිල රතේ තාමත් පාවිච්චි කරනවා. ඔහු තාමත් කට උත්තර දෙන්න එන්නේ නිල රතේ. මම හිතන්නේ ලංකාව විතරයි මේ වගේ දේවල් වෙන්නත් පුළුවන්. එදකම ලුතිනන් කර්නල් කලන අමනුපුර නැවත ගෙන්වා ගන්නවයි කියලා ඉල්ලීමක් කරනවා. මේ කලන අමනුපුර කියන්නේ මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා රාජකාරීන් සඳහා එක්විස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනදින නිලධාරි ලුතිනන් කර්නල් කලන අමනුපුර මහතා නැවත කැඳවන ගන්න ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ්‍රී ලංකා රාජයෙන් ඉල්ලීමක් කළ තියෙනවා. ඒට හේතු වෙලා තියෙන එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් ලංකා රජයෙන් සිදු කරන බවට කියන මේ ඉල්ලීම කරා කියලත් වාර්තා වෙනවා. අදාළ නිලධාරිය සම්බන්ධයෙන් මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති බැවින් එක්සත් ජාතිගේ සංවිධානයේ මෙම ඉල්ලීම සිදු කර ඇතයි එම පුවත වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඉතින් මෙයත් හරි පුදුමයි. ඉතින් දැන් මේ අනදින නිලධාරිය තමන් වර්තමානයේ ඔහු සිටින්නේ මාලි රාජ්‍යයේ සේවය කරමින් ඔහුව ලංකාවට ගෙන්න ගන්න කියලා තියෙනවා. ඒත් එක්කම රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට කරුණු ඇද්දයි CID අධිකරණයට කියනවා කියලා වාර්තා වෙනවා. හිටපු නායක හමුදාපති ආරක්ෂක මණ්ඩලික ප්‍රධාන
රවින්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තුමිය වෙත දන්වලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. මේකට හේතුව වෙන්නේ මේ පාසල් වයසේ පසුන සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කියලාත් ලංකාවෙන් වාර්තා වෙනවා. ඒත් එක්කම ලංකා බැංකුව මහජන බැංකුව BOA අධ්‍යක්ෂක මණ්ඩලයේ මාරිස් මායිස පෙර සදහන් කළ පරිදි විසුරුව හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළත් BOA අධ්‍යක්ෂක මණ්ඩලයේ හැරුණකොට අනිත් අධ්‍යක්ෂක මණ්ඩලයන් තවමත් කටයුතු කරන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් පසුගිය දවස්වල තවත් බොහෝ කතා බාර ලක් වුණු කතාවක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකු ලෙස කටයුතු කර ක්‍රිකට් පාලක ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙසත් කටයුතු කළ සනත් ජයසූරියට එරෙහිව එල්ලූ චෝදනාව, ඔහු ICC දූෂණ මර්ධන ඒකකයෙන් ඔහුගෙන් කර ඉල්ලීමට ඔහු ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. ඔහුගේ දුරකථන සහ එම ඔහුව සම්බන්ධ කර ගැනීමට තිබු අවස්ථාවන් සහ සාක්ෂි දීමටත් කැඳවා තිබූ අවස්ථාවන් මැගහර තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහුට දැන් කාලයක් තිබ්බා තියෙනවා. ගිය සතියේ ඉඳන් දවස් 14ක් ඇතුළත තමන්ගේ දුරකථන ජංගම දුරකථන සහ ඒ පරීක්ෂණ වලට සහයෝග ලබා දෙන්න කියලාත් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙලා තිබෙනවා. මේන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ වලට සහය නොදක්වීමේ හෝ ප්‍රතික්ෂේප කිරීම කියන කරුණු සම්බන්ධයෙන්. ඒත් එක්කම දැන් මේ අපි හැමදාම කතා කරා ලංකාවේ විශේෂයෙන්ම රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව මිල උච්චාවචනය වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරා. ඔන්න දැන් මේක නවත්තගෙන දිනන කොහොම හරි. හැබැයි නවත්තලා තියෙන්නේ ආනයන භාණ්ඩ තව දුරටත් සීමා කළා. වහා තවත් ලයිස්තුවක් හදලා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද දැන් ඩොලරේ හමුවේ රුපියල බාල්දු වීම නිසා ඒ නවත්වා ගන්න මේ තමයි බැංකුව විසින් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ආනයනය භාණ්ඩ ලයිස්තුවක් සකස් කරලා තියෙනවා. ඒ අනුව දැන් නීති පනවලා තියෙනවා යම් යම් භාණ්ඩ ආනයනය කිරීමට නොක්වෙන ආකාරයට. මොකද මේ ඩොලරේ අගය යලිත් හදා ගන්නත් එක්ක ඉතින් අන්තිමට කියනවා නම් මේ කාලීන තොරතුරුත් එක්ක මා මෙහෙම කියනවා. උමග්ග ජාතකයේ දී අමරා දේවිය මහෞෂධ පඬිතුමන්ට දෙන පිළිතුරක් මෙලෙස ගීපදයක් බවට පෙරලා ගායනා කරන්නේ මහාචාර්ය අමරා නන්තුංගයි. මේ පද ඇතුළත් අමරා දේවි නම් යුග ගීතය ඇය සිය සැමියාවන ප්‍රවීණ සංගීතඥ ආචාර්ය දයාරත්න රණතුංගයන් සමග ගායනා කරන එකක්. ගීතයෙන් කියවන්නාසේ නොමරෙන යන අරුත දෙන නමක් උපතින්ම ලබා දයූපගත ලෙස සිය සැමියා සමගින් මෙබඳු ගීතයක් ගායනා කිරීමට තරම් භාග්‍යයක් උදා කරගත්තත් ජීවිතයේ අනියත බවට එරෙහිව යන්නට ඇයද සමත්ුනේ නැහැ. සිය සැමියාගෙන් පමණක් නොව ඇට ආදරය කළ සුවහසක් ගීත ලෝලීන්ගෙන්ද සදහටම සමුගත් මහාචාර්ය අමරා රණතුංග පසුගිය 15 වෙනිදා ජීවන ගමන නිමා කරේ 179 වෙනි සැතපුම් කණුව පසු කරමින් සිටියේ. ඉතින් එයත් මතක් කරන ගමන් පළමු විරාමය ගන්නටයි මේ සූදානම් වන්නේ. ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින්. මැදිරිය දුරකථන අංකය මතක් කරනම් 011 4 261 81 81. ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට පුළුවන් www.linkfm.org ඔස්සේ සජීවීව වෙබ් රේඩියෝක්සේ අපි එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් Facebook සජීවීව නරඹන්න පුළුවන් linkfm sheffield 96.7 කියන Facebook ලිපිනේ ඔස්සේ. ඉතින් පළමු විරාමයට අපි ගිහිල්ලා ඉක්මනින්ම එන්න. You could be driving your car. You could be cooking in your kitchen. You might just be working. But whatever you're doing, you're also listening to Sheffield's Link FM 96.7. And if you're in business, your potential new customers could be listening too. So talk to them and let them know what you have to offer. Radio is a cost-effective and proven way to get your message across. And Link FM, the new radio station for this community and beyond, could put together an affordable package that could work for you. So call 0114 261 8182 or email sales@linkfm.org.
Glen Mill Carpets, the complete home furnishing centre with over 36 years experience. Amazing offers. British made sofas from £499. Bed settees from £149. Double orthopaedic mattress from £99. Great competitive prices on the best brand products. Free estimate, free delivery, free car park. Glen Mill Carpets. Visit our showrooms. 38 to 42 Ispital Hill, Sheffield 4 or Bradfield Road, Sheffield 6. Telephone 01142 720 200 or visit our website glenmillcarpets.co.uk. It is the saying of the Prophet, peace and blessings be upon him, that the one who takes care of an orphan will be with him in paradise. There are 8,000 orphan children receiving education in Reed Foundation schools. They are waiting for you to take care of their needs. Sponsor an orphan today and earn the nearness of the Prophet, peace and blessings be upon him, in paradise. For just £30 per month, you can change the life of an orphan in this world and the next life for yourself. Sponsor now. 03000 121 121. Had a crash, bang or bump, and the car you need for business is off the road? Then Easier Accident Management, the accident specialist, can get you moving with a replacement vehicle. 24 hours a day, call Easier Accident Management on 01142 433 533 or 07455 77 7770. Who will pay up to a £2,000 referral fee? T&Cs apply. Plus Easier Accident Management claims will recover your car, deal with all the paperwork and sort the repairs. Easier Accident Management, 604 Staniforth Road, Sheffield, S94LN. Are you being overcharged or receiving poor service from your accountant? Then switch to EK Accounting from Magna, the chartered accountants who provide excellent service at reasonable prices. For company accounts and tax, personal tax, payroll, VAT and bookkeeping. For company registrations, HMRC investigations, pensions and investments. Plus tax planning, mortgages, business and personal insurance and R&D tax credits too. And switching accountants is easy, as we'll take care of everything. Visit ek-accounting.com or Google EK Accounting for contact details. Are you looking for somewhere to hold your event? Mehndi, nikah, birthday party, walima or any special occasion? Then the Pakistan Muslim Centre has just what you need. We have a range of meeting rooms, function rooms and banqueting halls that can accommodate from as few as 10 to as many as 400 people, which start from as little as £20 an hour. Catering services are available on site for additional costs. The centre has ample car parking to cater for everyone's needs. For more info, contact PMC on 0114 243 6091. मैं हूं मियां फारूक, आपके साथ हर जुमा की रात 9 बजे से 12 बजे तक उर्दू, पंजाबी और पहाड़ी की सजाते हैं महफिल, जिसमें शेर और शायरी, गजलें और मौसीकी शामिल करते हैं। सुनना ना भूलिएगा प्रोग्राम महफिले शायरी। Your number one for news in Sheffield, Link FM. යලිත් අප සජීවීව සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපී වැඩසටහන සමගින්. ඉතින් අපි වැඩසටහනේ ආරම්භයේදී වසමක බොහෝ දේවල් බෙදාගත්තා. ඒත් එක්කම අපි කාලින තොරතුරුත් වසමක බෙදාගත්තා. මේ සූදානම් වන්නේ අපගේ අද ඔබ දන්නවා අපි පෙර පූර්ව ප්‍රචාරණ කටයුතු වලදී දැනු දුන් පරිදි අදත් අපි සූදානමින් සිටිනවා අපගේ සහෝදර නීතිඥ පූජිත සුමනසිරි මහතා සමග සම්බන්ධ වන්න, ඔහු සමග කතා බහ කරන්න. විශේෂයෙන්ම ඔබට වැදගත් වෙන කරුණු රාශියක් පිළිබඳව ඔහු අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැනුම් සම්භාරයක් සහ අත්දැකීම් රාශියක් තිබෙන දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන කෙනෙක් නිසා. ඉතින් හැබැයි ඔහුත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල මම පොඩි මතක් කිරීමක් කරලා යන්න තමයි මේ සූදානම් වන්නේ. ඒ තමයි සෙන්ට් පෝල්ස් ගර්ල්ස් ස්කූල් මිලාගිරි ඩිනර් ඩාන්ස් එක තියෙනවා. ඒක තියෙන්නේ 10 වෙනි දන් ලබන මාසේ නොවැම්බර් 10 වෙනිදා තමයි සවස 6:30 සිට හොලිඩේ ඉන් ලන්ඩන්. පෝස්ට් කෝඩ් එක කිව්වොත් WD65PU WD65PU කියන පෝස්ට් කෝඩ් එකේ තමයි මේ
හෝටලේ තියෙන ලන්ඩන් නුවර සෙන්ට් පෝල්ස් ගර්ල්ස් ස්කූල් මිලාග්‍රි ඇනුවල් ඩිනර් ඩාන්ස් එක. ඉතින් සංගීතය පිරිච්ච රාත්‍රියක්, ඒත් එක්කම ඔබට හොඳට විනෝද වෙන්න පුළුවන් ප්‍රණීත ආහාර පානත් සමග. මදන්නේ මේ වසර අගභාගයේදී තිබෙන ඉතාමත්ම හොඳ උත්සවයක් හැටියටයි අපි මෙය දකින්නේ. ඉතින් ඔබට ටිකට් පත් සඳහා ඔබට පුළුවන් කතා කරන්න රුවිනි 079-6184-6347. ඒත් එක්කම මායා 077-189-854-25. ශීලා 079-2-0-5-6-8-7-9. ඒත් එක්කම නන්දිතා 077-885-6-5-9-2-7. ඉතින් මේ දුරකථන අංකවලින් එකකට කතා කරලා ඔබට පුළුවන් ඔබගේ ටිකට් පත් දැන්ම වෙන්කරවා ගන්න. මොකද ප්‍රමාද වෙන්න එපා. මොකද මේ අනිවාර්යයෙන්ම ඉතාමත්ම හොඳ රාත්‍රියක් වනවාට කිසිම සැකයක් නෑ. සෙන්ට් පෝල්ස් ගර්ල්ස් ස්කූල් මිලාගිරි ඩිනර් ඩාන්ස් 2018. ඉතින් මේ සූදානම් වන්නේ අපගේ මිත්‍රයා නීතිඥ පූජිත සුමන ශ්‍රීව සම්බන්ධ කරගන්න. මා හිතනවා මේ වෙනුවටත් ඔහු අපත් සමග දුරකථනයේ රැඳී සිටිනවා කියලා. ආයුබෝවන් පූජිත. ආයුබෝවන් කල්ප. කොහොමද ජීවිතේ, හොඳින් ඉන්නවද? වරදක් නැහැ කම්බ වෙන්ද වගේම තමයි. දවස විනෝද වුණා. මොකද මේ වෙදර එකත් හොඳ හින්දා පළුගුණේ අපි හිතුවට වඩා හොඳයි නේද? ඔව්. දැන් බොහෝ දෙනෙක් කිව්වා මේ ඔක්තෝබර් මාසේ හිම වැටෙන්න යන ස්නෝ කරනෝ එහෙම කියලා ලොකු කතා තිබ්බ. හැබැයි තාමත් ඔක්තෝබර් වෙලත් හොඳට අවුව තියෙනවා මේ අවුරුද්දේ. ඔව්, අපි සමහරවිට හිතනවා මේ ඔක්තෝබර් 21ද කියලා. අද මේ නිකන් සම්මර එකේ දවසක් වගේ. සැබෑවටම. ඉතින් මා ඔබව මේ සම්බන්ධ කරගන්නටත් ඉස්සෙල්ලා මේ විරාමයෙන් අනතුරුව මා යමක් සඳහන් කරමින් සිටියා. විශේෂයෙන්ම අප සමග සම්බන්ධ වෙන අද දිනේ අපිට අහන බලන සියලු දෙනාටම. මොකද අද ඔබ කතා බහේදී අපි මෙතුවක් දවස් අපි බොහෝ වෙලාවට අපි කතා කරේ ඉමිග්‍රේෂන් සම්බන්ධ, නැත්නම් ආගමන විගමන සම්බන්ධ දේවල් තමයි අපි බොහෝ විට අපගේ වැඩසටහන හරහා අපි කතා බහ කරේ, සහ ඒ හරහා අපිට ලැබිච්ච ප්‍රශ්නවලට අපි උත්තරත් අපි ලබා දුන්නා. හැබැයි මම කැමති අද මේ බැටන් එක ඔබටම දෙන්න. අද අපි මේ කතා කරන්න යන්නේ වෙන මාතෘකාවක්. අපි ආගමන විගමන කතා බහ අපි නවත්තනවා නෙමෙයි. ඒ ගැනත් අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇව්වොත් අපි ඒ ගැන සලකා බලනවා. හැබැයි අද අපි තරමක් මෙතනින් එහාට නැත්තම් තවත් පිම්මක් අපි ඉස්සරහට යනවා. තවත් මාතෘකාවක් අපි ඔබව දැනුවත් කිරීම, සමාජය දැනුවත් කිරීම සඳහා අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මා ඒ ගැන කියන්නේ නැතුව මම මේ නොදන්න දේ මා කැමති ඔබටම මේක ඉස්සල්ලා දෙන්න අවස්ථාව. ඉන් පස්සේ අපි මේ ගැන මේ කතාව දිගුව ඉස්සරහට අරගෙන යන පරමාර්ථයෙන්. ඔව් හොඳයි කල්ප. මම හිතුවා ඉමිග්‍රේෂන් කියන මේ බාධකය පැනගත්තට පස්සේ මිනිස්සුන්ට තියෙන වෙන ප්‍රශ්න මොනවද කියලා. ඇත්තටම ඉමිග්‍රේෂන් කියන ප්‍රශ්නේ තියෙනකොට දැන් තියෙන නීති අනුව ගොඩක් අයට ගෙදරක් රෙන්ට් කරන්න බෑ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ඩොකියුමන්ට්ස් නැතුව ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් ගෙදරක් දීලා තුනොත් එහෙම ටෙනන් කෙනෙකුට ඒක දැනගත්තොත් එහෙම හෝම් ඔෆිස් එකට පුළුවන් ඒගොල්ලන්ව ෆයින් ප්‍රොසිකියුට් කරන්න. ඉතින් ඉමිග්‍රේෂන් ඩොකියුමන්ට්ස් නැති කාලේ සයිලම් වගේ දෙයක් දාලා තියෙනවා නම් සමහරලාට ඒගොල්ලන්ට හෝම් ඔෆිස් එකේ පිටපතාගෙන එහෙම accommodation ගන්න පුළුවන්. එහෙම නැතුව private يعني පෞද්ගලික landlord ලඟින් ගියා තමන්ට කැමති ගියා තමන්ට ඕන විදිය ගියක් ගන්නවා නම් තමන්ට සමහර immigration document තියෙන්න ඕන. ඒ කියන්නේ visa එකක් නැත්නම් හරි අමාරුයි. ඊට පස්සේ ගෙදරක් tenancy agreement එකක් අස්සම් කරන්න මොකද landlord එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම හිතුවා ඉමිග්‍රේෂන් එක්කම ඊළඟට සම්බන්ධ දේ ලෑන්ඩ්ලෝඩ් ඇන්ටර්න් කියන ඒරියා එක තමයි කියලා. අනිත් කෙලින්ම ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන දේ ලෑන්ඩ්ලෝඩ් ඇන්ටර්න් තමයි. මොකද මිනිහෙක් මේ රටේ ඉන්නවා නම් වීසා තියෙන්න ඕනේ ඇත්ත. ඊට පස්සේ වීසා හදාගත්තට පස්සේ ඔහුට ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඔව්, හිසට වහලක් තියෙන්න ඕනේ. ඉස්සලම් බලපත්‍රය තියෙන්න ඕනේ. නිකන් සරලව කිව්වොත් ඊට පස්සේ හිසට වහලක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි යාන වාහන හැමදේම පස්සේ එන්නේ.
පැහැදිලිවම හිතට වහලක් කියන එක හරිම ආහාර වගේම ඉතාමත් වැදගත් දෙයක්. වැඩ කරන්න රයිට් සම්බුණට පස්සේ ඊට පස්සේ වැඩ කරලා අවිල නිදා ගන්න වහලක් තියෙන්න ඕන. ඒක ඉතින් අපි හැමෝටම අත්‍යවශ්‍ය ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඉතින් මේකට 2014 ඉමිග්‍රේෂන් වලින් වල කැපුවා කියලා කිව්වොත් සාධාරණයි. ඉමිග්‍රේෂන් ඩොක්කියුමන්ට් නැතුව ලෑන්ඩ්ලෝඩ්ලා වහිර කරා ටෙනන්ට්ලව තියාගන්න බෑ කියලා ඉමිග්‍රේෂන් ඩොක්කියුමන්ට්ස් නැතුව. ඒගොල්ලෝ ලිස්ට් කීපයක් ඉදිරිපත් කරා. මෙන්න මේ ලිස්ට් මත විතරයි ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට පුළුවන් ටෙනන්ට් කෙනෙක් ගන්න. වෙනම පැහැදිලිවම ගෙයක් වෙනම දෙනවා නම් ඒ ටෙනන්ට් දඩුවම වැඩි එහෙම දීලා තියෙනවා නම් ලෑන්ඩ්ලෝඩ් එක ඉන්න කාමරයක් විතරක් දෙනවා නම් පොඩ්ඩක් දඩුවම ලිහිල් කරලා තියෙනවා. ඒ කියන්නේ ටෙනන්ට්ස්ලට ඉමිග්‍රේෂන් ප්‍රශ්න තියෙන අයට හැංගිල ඉන්න බැරි විදිහට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දඬුවමකට යටත් කිරීමත් එක්ක එතකොට කෙනෙකුට ඉන්න තැනක් නැතුණාම ලෑන්ඩ්ලෝඩ් මේ වගකීමක් තියෙනවා දඬු දෙන්න හෝම් ඔෆිස් එකට. මෙහෙමයි මගේ ගෙදර මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා. දැන් නීතිය වෙනස් වෙලා තියෙනවා 2014 ඉඳන්. මම දැනගෙන හිටියේ නෑ මේ පුද්ගලයාට මේ ලිපිගොනු නෑ කියලා. හැබැයි දැන් තියෙන අලුත් නීති අනුව මට මේ ටෙනන්සි අග්‍රීමෙන්ට් එක දික් කරන්න බෑ. ඒකින්ද මට අවසර දෙනවද මේ පුද්ගලයාව තියාගන්න, මේ පුද්ගලයාගේ තත්ත්වය කොහොමද කියලා ලෑන්ඩ්ලෝඩ් එතකොට අහන්න ඕන හෝම් ඔෆිස් එකෙන්. දැන් සරලව කිව්වොත් ඔබ මේ කරන පැහැදිලි කිරීම අතරේ මට හැඟෙන දේ නිවැරදි කරන්න මා වැරදිනා. ඒ කියන්නේ අපි කියමු ලාංකිකයෙක් තවත් කෙනෙක්ට තමන්ගේ ගෙදර ඉන්න දෙනවා වෙන්න පුළුවන් සමහරලාට මුදල් අය කරගන්නේ නැතුවත්. එහෙම කරත් මේ වරදට යාව අහුවෙනවා නේද? එහෙම කරත් සමහරලාට ඒ වරදට අහුවෙන්න පුළුවන්. හැබැයි ඒක ටෙනන්සි එකක් වෙන්නේ නැහැ. ටෙනන්සි අග්‍රීමෙන්ට් එකක් වෙන්නේ මුදල් රෙන්ට් එකක් කාගෙන් හරි ගන්නවා නම් තමයි. එහෙම රෙන්ට් එකක් ගන්න නැත්නම් අපි කියනවා ඒක එක්ස්ක්ලූඩඩ් ටෙනන්සි එකක් කියලා. මේ ඒකෙන්ද ඒක ඒ විදිහටම බරපතල විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තමන්ට තමන්ගේ ඥාතියෙක් තියාගන්න පුළුවන් තමන්ගේ ගෙදර. බලපත්‍ර නැතුණත් හෝම් ඔෆිස් එකකින් අවසර අරගෙන රෙන්ට් එකක් ගන්න නැත්නම් තියාගන්න පුළුවන්. ඥාති සම්බන්ධ ගැන කියලා. ඉතින් මම කල්පනා කරා ඊට පස්සේ කෙනෙක් ඉමිග්‍රේෂන් ඩොක්කියුමන්ට් හම්බුනාට පස්සේ ගොඩක් මිනිස්සුන්ට ඇති වෙන ප්‍රශ්නයක් තමයි ලෑන්ඩ්ලෝඩ්ලත් එක්ක ඇති වෙන ප්‍රශ්න. ඉතින් ටෙනන්ට් කෙනෙක් දැන් ටෙනන්සි අග්‍රීමෙන්ට් එකක් අස්සම් කරනකොට ඒගොල්ලෝ අස්සම් කරන්නේ ඇෂුවර්ඩ් ෂෝට්හෝල්ඩ් ටෙනන්සි කියන ඩොක්කියුමන්ට් එක. ඉතින් ගොඩක් ටෙනන්ස්ලා මේ රටේ මට තේරෙනවා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දන්නේ නැහැ. සමහරු සිටිසන් ඇඩ්වයිස් බ්‍යුරෝ එකට යනවා. සිටිසන් ඇඩ්වයිස් බ්‍යුරෝ එකන සමහරලාට සහනයක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ අවවාද කරන්න පුළුවන් වැඩ ඉතා සීමිතයි. ඒකින්ද මේ සමහරලාට ඒගොල්ලෝ කරන්නේ අපිට මෙතන යන්න වෙනවානේ කියලා අකුල්ගෙන යන්න හදනවා. හැබැයි මට කියන්න ඕනේ දැන් තියෙන නීති අනුව ලෑන්ඩ්ලෝඩ්ලටත් වැඩේ ලේසි නැහැ. ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් හරියට ඩොක්කියුමන්ට්ස් අස්සම් කළා ඒ වැඩේ පිළිවෙල කරේ නැත්නම් ටෙනන්ට් කෙනෙක්ව ගෙදරකින් එලවන්න ලේසි වෙන්නේ නැහැ ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට. ඒකින්ද බේසික් දේවල් ටෙනන්ට් කෙනෙක් හැටියට දැනගෙන හිටියොත් හොඳයි කියලා තමයි මම කියන්නේ. මම හිතුවා ඒක ප්‍රායෝගිකයි කියලා මේ අපේ ජනතාවට කියලා දෙන එක. ටෙනන්සි අග්‍රීමෙන්ට් එක අස්සම් කරන්න ගියාම ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයක් තමයි ජොබ් එකක් නැහැ. එතකොට ගැරන්ටි අග්‍රීමෙන්ට් එකට එන්ට වෙන්න වෙනවා. කවුරු හරි තමන්ගේ මිත්‍රයෙක් හරි ඥාති සහෝදරයෙක් හරි අස්සම් කරේ නැත්නම් ඔහුට ගෙයක් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒජන්ට් කෙනෙක්ගෙන් උපරිම ඒ වගේ පඩියක් නැත්තම්. එතකොට ඒගොල්ලන්ට ඒ බාධක ඇති වෙනවා. පඩියක් තියෙන කෙනෙක් නම් තමන්ට කෙලින්ම පුළුවන් ටෙනන්සි අග්‍රීමෙන්ට් එක ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් එක්ක අස්සම් කරන්න. මොකද තමන්ට පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් නම් රෙන්ට් එක ගෙවාගෙන යන්න. හැබැයි ඒ අස්සම් කරනකොට ඉතාමත් ප්‍රයසම් වෙන්න ඕන දේවල් තියෙනවා. ඒක තමයි ටෙනන්සි අග්‍රීමෙන්ට් එක කොච්චර කාලයකට අස්සම් කරනවද, මේක අවුරුද්දක කොන්ත්‍රාත්යක් එකක්ද මාස 6ක කොන්ත්‍රාත්යක්ද, එහෙම නැත්නම් අවුරුද්දක කොන්ත්‍රාත්යක් වුණත් මට මාස 6 මේ ගෙදරින් යන්න ඕන නම් ලෑන්ඩ්ලෝඩ්ට එහෙම මාස 6කින් මට මේක අවසන් කළා වෙන ගෙදරක යන්න මට රයිට් එකක් තියෙනවද
ලෑන්ලෝඩ්ට මට කියන්න නැතුව ඒ මාස 12 ඇතුළත රෙන්ට් එක වැඩි කරන්න පුළුවන්ද? ඒ වගේ ක්ලෝසර්ස් තියෙනවා ගොඩක් ක්ලෝසර්ස් බලන්න. ඉතින් ඒවා ඉතාමත් පැහැදිලිව ඉතාමත් පරිස්සමෙන් බලන්න ඕන. මොකද නැත්තම් තමන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉස්සරහට ඒ ගෙදරින් යන්න බැරි වෙන්න. ඊට අමතරව ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් දැන් 2015 ඉඳන් ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට තියෙන වගකීම් වැඩි. ඒගොල්ලෝ ඩොකියුමන්ට්ස් වර්ග කීපයක්ම බාර දෙන්න ඕන ටෙනන්ට් කෙනෙකුට ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරනකොට. ඉස්සර මේ ප්‍රශ්න තුනේ මොනවද දෙන්න ඕන ඩොකියුමන්ට්ස්? ඔව් ඩොකියුමන්ට් තමයි එනර්ජි පර්ෆෝමන්ස් සර්ටිෆිකට් කියන එක. ඒක තමයි EPC කියලා අපි කියන්නේ. ඒ ගෙදර කොච්චර එනර්ජි එෆිෂන්ට්ද කියලා ටෙනන්ට් කෙනෙකුට කියන්න ඕන. ඒ කියන්නේ 70%ද 80%ද කින්ද මන්ද කියලා ඒකේ ෆුල් රිපෝට් එකක් දෙනවා. ඒ ඩොකියුමන්ට් එකක් දෙන්න ඕන. ඊට අමතරව ගෑස් සේෆ්ටි සර්ටිෆිකට් එකක් දෙන්න ඕන. මේ ගෙදර හරියට ගෑස් සේෆ්ටි සර්ටිෆිකට් එක ඉෂුව කරන්න පුළුවන් තැනත් එක්කම ඒක ඉෂුව කරන්නේ. එහෙම කෙනෙක් බල්ලා මේ ගෙදර ඉන්න ජීවත් වෙන්න ආරක්ෂිතයි කියලා ඒගොල්ලෝ සර්ටිෆිකට් එකක් දෙනවා. ඒ සර්ටිෆිකට් එකක් දෙන්න ඕන ඔක්තෝබර් මාසේ 2015 පස්සේ. ඊට අමතරව ගවර්න්මන්ට් එකෙන් how to rent guide කියලා එකක් දැන් දාලා තිනවා. ඒකත් 2015 ඔක්තෝබර් මාසෙම තමයි ආවේ. ඔය ඩොකියුමන්ට්ස් තුනම දෙන්න ඕන ටෙනන්සි එක අස්සම් කරනකොට. එහෙම තමන්ට හම්බුලා නැත්නම් සෙක්ෂන් 21 කියන නෝටිස් එකෙන් ටෙනන්ට් කෙනෙක්ව එළියට දාන්න බෑ. ඒ කියන්නේ තමන් වරදක් කළ නැත්නම් රෙන්ට් එක දිගටම ගෙවලා තිනවනවා නම් රෙන්ට් කන්ඩිෂන්ස් ගොඩ කඩලා නැත්නම් ටෙනන්ට් කෙනෙකුට දිගටම ඉන්න පුළුවන්. ඒ ගෙදර ලෑන්ඩ්ලෝඩ්ට සෙක්ෂන් 21 කියන එකෙන් නෝ ෆෝල්ට් නෝටිස් කියලා අපි එකට කියන්නේ. ඒ කියන්නේ කිසිම වරදක් කරේ නැත්නම් ඒ ගෙදර දිගටම ඉන්න පුළුවන්. ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට එළියට දාන්න බෑ. ඒ කියන්නේ රෙන්ට් එක ගෙවගෙව ඉන්න පුළුවන්. රෙන්ට් එක ගෙවගෙව දිගටම ඉන්න පුළුවන්. ලෑන්ඩ්ලෝඩ් හරියට මේ දේවල් කරලා නැත්නම් උසාවියට ගිහිල්ලා උසාවියට දැම්මොත් එහෙම ආගියු කරන්න පුළුවන්. දැන් මේ ගැන දැන් ඔබයි මමයි කතා කරද්දි මම පොඩ්ඩක් හොයලා බැලුවාම මේ සම්බන්ධයෙන් අද කතා කරන්නට ඉස්සෙල්ලා දැන් සමහර දෙනෙක් රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක් කරහා නිවස් ලබා ගනිද්දි ඔවුන්ට මේ දැන් ওই ඒජන්තවරුන් හැටියට කටයුතු කරන ඒ අය ඔවුන්ට බලපෑම් කරනවා රෙන්ට් එක ප්‍රමාද වුණොත් දිනකට පවුම් 25 ගන්න අය කරනවා කියලා. එහෙම කරන්නට ඔවුන්ට එහෙම බලපෑම් කරන්න පුළුවන්ද? එහෙම ක්ලෝසස් තියෙනවා. දැන් ඒවා වෙනස් වෙනවා. ඒගොල්ලන්ට එහෙම ඇඩ්මින් චාර්ජස් ගන්න බැරි වෙන විදිහට තමයි නීතිය හැරෙගෙන යන්නේ. පාර්ට්නර් කොන්ට්‍රැක්ට්ස් වල නම් එහෙම ගත්තා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට දැන් ගන්න පුළුවන් දැන් යන විදිහට ඩිපොසිට් එකක් විතරයි. හැබැයි ඩිපොසිට් එක තමයි ඊළඟට මම කතා කරන්නේ ටොපික් එක. ඩිපොසිට් එකක් ගත්තොත් එහෙම ඔය කියන්නේ දැන් මේ පවුම් දැන් පවුම් 10 15 25 ඒ කියන්නේ ප්‍රමාද වෙන දින ගානට අනුව ඔවුන්ට තමන්ගේ ඒ කියන්නේ නිවස කුලියට ලබාගෙන හෝ බද්දට ලබාගෙන සිටින කෙනාට බලපෑම් කරන්න ඔවුන්ට හැකියාවක් වර්තමානයේ නැහැ කියලාද ඔබ කියන්නේ? ඔව් ඒ කියන්නේ බලන්න ඕන ටෙනන්සි ඇග්‍රීමෙන්ට් එකේ එහෙම ටර්ම් එකක් තියෙනවද කියලා. ඒකයි මම කිව්වේ පැහැදිලිවම මේ කෙයාර්ෆුල් වෙන්න ඕන කියලා ටෙනන්සි ඇග්‍රීමෙන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේ ටර්ම් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට කියන්න ඕන මේක නීති අනුකූල නෑ නේද? මේක දැන් අයින් කරන්න. ඒකින්ද කොන්ට්‍රැක්චුවල් ඇග්‍රීමෙන්ට් එකට ඒ වගේ දේවල් තියෙනවා නම් ඇතුල් වෙන්න එපා කියලා මේ අවවාද කරන්න වෙනවා. අනිත් එක ඩිපොසිට් එකක් ගොඩක් ඒජන්ට්ස්ලා හරි නැත්නම් ලෑන්ඩ්ලෝඩ්ලා හරි ගන්නවා. ගොඩක් වෙලාවට රෙන්ට් එකට හා සමාන ගාණක් ගන්නවා ගෙදරට එන්න කලින්. රෙන්ට් එකත් කලින් ගන්නවා මාසික රෙන්ට් එක. මාසික රෙන්ට් එක 1000ක් නම් පවුන් තව 1000ක් ගන්නවා ඩිපොසිට් කියලා. ඉතින් ලෑන්ඩ්ලෝඩ්ට දැන් ඉස්සර වගේ මේ ඩිපොසිට් එක අතේ තියාගන්න බෑ. ඒක ඩිපොසිට් ප්‍රොටෙක්ෂන් ස්කීම් කියලා එකකට දාන්න ඕන. දාන විතරක් නෙමෙයි ඒක හම්බුච්ච දවසින් දාන දවස් 30ක් ඇතුළත කරන්න ඕන. කරලා ඉවරලා ආන්ඩුවෙන් දෙනවා. ඒක කරාට පස්සේ මේ ප්‍රිස්ක්‍රයිබ් ඉන්ෆෝමේෂන් කියලා ෂීට් එකක්. ඒ ඉන්ෆෝමේෂන් ටිකත් අර ඩිපොසිට් සර්ටිෆිකට් එකත් එක්ක ටෙනන්ට් දෙන්නම ඕන. දවස් 30 ඇතුළත ප්‍රොටෙක්ට් කරලා ඒව ටෙනන්ට් දෙන්නම ඕන. දුන්නේ නැත්නම් ලෑන්ඩ්ලෝඩ්ට බැරි වෙනවා සෙක්ෂන් 21 කියන නෝටිස් එක සර්ව් කරන්න. ආයේ අර ඩිපොසිට් එක රිටර්න් කරන්න කන්ටේනර්ට. ඉතින් දවස් 30යි තියෙන්නේ. ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට මේ ඩිපොසිට් එක ගත්තට පස්සේ ප්‍රොටෙක්ට් කරන්න. කරලා නැත්නම් ඒගොල්ලන්ට සෙක්ෂන් 21 කියන නෝටිස් එක
ආයේ ඩිපොසිට් එක රිටර්න් කරන්න කන්ටේනර්ට සර්ව් කරන්න බෑ. ඒ කියන්නේ දැන් මම හිතන්නේ මේ වැඩසටහන අහන මේ දහස් සංඛ්‍යාත අපේ ලාංකීය ජනතාව මේ එංගලන්තේ ජීවත් වෙන කොහේ ජීවත් වුණත් දැන් ඔබලා කුලියට හෝ බද්දට ඉන්නවා නම් ඔන්න දැන් ටිකක් විමසිලිමත් වන්න. දැන් මොකද සමහල්ලාවට දැන් ඩිපොසිට් එක දීලා මේක නැතිව අතේ මේ සර්ටිෆිකේට් එක නැතුව ඉන්න අය බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. ගොඩක් ලෑන්ඩ්ලෝඩ් මේ වරද කරනවා, ඩිපොසිට් එකක් ගන්නවා, ඩිපොසිට් එක ගත්ත කියලා ඒගොල්ලෝ ටෙනන්සි ඇග්‍රීමන්ට් එකේ දාලා ඊට පස්සේ ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඩිපොසිට් එකක් ගත්තා නම් අනිවාර්යයෙන්ම රිසිට් එකක් දෙන්න ඕන, ඒක ටෙනන්සි ඇග්‍රීමන්ට් එකේ දාන්න ඕන. දැන් මේ නැත්තම් ටෙනන්ට් අහන්න පුළුවන් මොකද මේ දාලා නැත්ද කියලා ඩිපොසිට් එකක් ගත්තා කියලා. ඊට පස්සේ ගත්තට පස්සේ තියෙන ප්‍රශ්න තමයි ඒගොල්ලෝ ඒක සර්ව් ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කළා, ඒ කියන්නේ අරක ඩිපොසිට් කළා ස්කීම් එකේ ඒකේ සර්ටිෆිකේට් එකයි ඒගොල්ලන්ගේ හම්බ වෙන ප්‍රෙස්ක්‍රයිබ් ඉන්ෆර්මේෂන් කියන ෂීට් එකයි දෙකම දෙන්න ඕන. ඒ දෙකෙන් එකක් හරි දීලා නැත්නම් ඒවට දඬුවම් පමුණුවනවා. ටෙනන්ට් කෙනෙකුට පුළුවන් මුදල් ගන්න ඩිපොසිට් එකේ වටිනාකම වගේ තුන් ගුණයක්. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි කියමු දැන් මෙහෙම දීලා මෙහෙම සර්ටිෆිකේට් එකක් ලැබිලා නැහැ. හැබැයි ටෙනන්ට් අවශ්‍ය වෙනවා යන්න. අපි කියමු දැන් අපි කියමු X කියන පුද්ගලයා Y නගරේ ඉඳලා එයා තවත් නගරයකට යන්න යනවා. එතකොට කොහොමද එයාට ඒක බලපාන්නේ? දැන් මෙයාට දීලා නැත්නම් එතකොට ලෑන්ඩ්ලෝඩ්ට ඒක ඩිමාන්ඩ් කරන්න පුළුවන්ද? නැත්නම් එයාට ඒක නොදී ඉන්න පුළුවන්ද? ලෑන්ඩ්ලෝඩ් සර්ටිෆිකේට් එක දීලා නැත්නම් ටෙනන්ට් අයිතියක් තියෙනවා ඕන තැනකට යන්න. ඒගොල්ලෝ ෆික්ස් ටර්ම් එක ඇතුළත යන්න බෑ. බ්‍රේක් ක්ලෝස් යන්න නැත්නම් ඒ කියන්නේ හිතමු අපි මාස 12යි කියලා මේ කොන්ත්‍රාත් එක. සමහර කොන්ට්‍රාක්ට් තියෙනවා මාස 6න් ලෑන්ඩ්ලෝඩ්ට හරි ටෙනන්ට් හරි පුළුවන් ටර්මිනේට් කරන්න නෝටිස් එකක් දීලා. ගොඩක් කොන්ට්‍රාක්ට් වල ඒක නැහැ. සමහර කොන්ට්‍රාක්ට් වල බ්‍රේක් ක්ලෝස් කියන එක තියෙනවා. මාස 6 පිරුණාම යන්න පුළුවන්. ලෑන්ඩ්ලෝඩ් ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කරලාද නැද්ද කියන එක ටෙනන්ට් බලපාන්නේ නැහැ ඒ නෝටිස් එකට. ඒක බලපාන්නේ අනිත් පැත්තට විතරයි. ඒ කියන්නේ ටෙනන්ට් කෙනෙකුට නෝටිස් එකක් ඉෂුව කරන්න බෑ ලෑන්ඩ්ලෝඩ්ට ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කරලා නැත්තම්. සෙක්ෂන් 21 කියන නෝටිස් එක ඉෂු කරන්න බෑ. ඒ කියන්නේ නෝ ෆෝල්ට් කිසිම වරදක් කළ නැත්නම් ටෙනන්ට් ෆික්ස් ටර්ම් එක වුණාට පස්සේ ලෑන්ඩ්ලෝඩ්ට බෑ ටෙනන්ට් තමන්ට ඕන විදිහට ඉලෙක්ට්‍රිසිටි දාන්න ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කළ නැත්නම්. හැබැයි ඒක ටෙනන්ට් බලපාන්නේ නැහැ. මං හිතන්නේ ඒක තමයි කල්පක ප්‍රශ්නේ නේද? ඔව්. දැන් මොකද දැන් මම ඇහුවේ දැන් යමෙක්ට ඒ කියන්නේ බොහොම සාධාරණ විදිහට තමන්ට නිවස ලබා දීලා තියෙන කෙනාට නියමිත කාලේ ලබා දීලා එයාට කියන්න පුළුවන් හරි මම මේ කාලෙදි යනවා කියලා. හැබැයි ඒ යද්දි එයාට අර ඩිපොසිට් එකේ සර්ටිෆිකේට් එක ළඟ තිබ්බේ නැත්නම් මුදල් ගන්නෙ කොහොමද කියන එක තමයි මම මතු කරන්න හැදුවේ. හරි, ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කළේ නැත්නම් ලෑන්ඩ්ලෝඩ් ඒ ටෙනන්ට් නෝටිස් එක දෙන්න පුළුවන්, වැලිඩ් නෝටිස් එකක් සර්ව් කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ ටෙනන්ට් ඉල්ලන්න පුළුවන් මගේ ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කළා නැහැ ඔයා, මං ඔයාට £1000ක ඩිපොසිට් එකක් දුන්නා, ප්‍රොටෙක්ට් කළ නැතිඳ මට නීතියෙන් ඒ වගේ තුන් ගුණයක් උපරිම ඉල්ලන්න පුළුවන් උසාවියට දාලා. ඒකෙන්ද මං ගෙදරනොත් යනවා. ඊට අමතරව මගේ ඩිපොසිට් එකේ £10000 අමතරව මං තව £3000 උසාවියෙන් ඉල්ලනවා වාගේ වන්දි හැටියට. ඔක්කොම £4000 උත් ක්ලේම් කරනවා කියලා ටෙනන්ට් කෙනෙකුට නඩුවක් දාන්න පුළුවන්. බලන් ගියාම ලේසි නෑ පූජිත. ලේසි නෑ වැඩේ. ලේසි නෑ කියන්නේ ගොඩක් කොන්ත්‍රාත් අවුරුද්දෙන් අවුරුද්දට රිනියු කරනවා ලෑන්ඩ්ලෝඩ්ලා. ඔව්. හිතමු අපි මේ නීතිය ඇත්තටම ආවේ 2004 හවුසින් ඇක්ට් එකෙන්. 2004 ඉඳන් සමහර කොන්ත්‍රාත් ගහලා දිනවා අවුරුද්දෙන් අවුරුද්දට මේ වෙනකන් කොන්ත්‍රාත් 14ක් සමහර ලෑන්ඩ්ලෝඩ්ලා. මේකේ තියෙන භයානකත්වය තමයි 2004 ඉඳන් කොන්ත්‍රාත් 14ක් ගහලා අර 2004 ගත්ත ඩිපොසිට් එක 2007 ඉඳන් තමයි මේ මේක ඇත්තටම ක්‍රියාත්මක වුණේ. 2007 ඉඳන් ගත්ත ඒ ඩිපොසිට් එක ප්‍රොටෙක්ට් කරපු නැති එක හැම කොන්ත්‍රාක් එකකටම බලපානවා. ඒ කියන්නේ ටෙනන්ට් කෙනෙකුට පුළුවන් එක කොන්ත්‍රාක් එකකට තුන් ගුණයක් ක්ලේම් කරන්න. යනකොට උපරිම තුන් ගුණයයි. ඒ කියන්නේ £1000ක් කරගෙන තියෙනවා නම් 2007 කොන්ත්‍රාක් එකකට 3000ක් ක්ලේම් කරන්න පුළුවන්. 2008 කොන්ත්‍රාක් එකට තව 3000ක්. 2009 එකට 3000ක්. ඒතර මේ වෙනකන් 7 ඉඳන් 2007 ඉඳන් 2018 වෙනකන් මේගොල්ලන්ට ක්ලේම් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක හරියම භයානකයි. සමහර ලෑන්ඩ්ලෝඩ් එක දන්නේ නැහැ. ටෙනන්ට් මෙහෙම අයිතියක් තියෙන ඔයගොල්ලෝ ටෙනන්ට්ස්ලා දන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර ලාට ගේ දීලා යනවා.
මේ හැබැයි මේ අපි දැන් මේ කියලා දෙන්නේ මේ සල්ලි හම්බ කරන ක්‍රමයක් නෙමෙයි. මේ අපි මේ කියලා දෙන්නේ මේ ඇත්තටම තමන්ට තියෙන අයිතිවාසිකම් සහ අපි දැනගත යුතු කරුණු. ඔව් ඊට අමතරව මේ ස්ක්‍රූප්ලස් ලෑන්ඩ්ලෝඩ්ස්ලා කියලා අපි කියන්නේ ඒගොල්ලන්ට අහුවෙන්න එපා. එකපාරට හිතන්න එපා මේ ඔයගොල්ලන්ට අයිතියක් නැහැ මේ මෙයාගේ තැන දැන් කොන්ට්‍රැක්ට් එක ඉවරයි මට මෙතනින් යන්න වෙනවා කියලා. සමහරවිට ඔයා කොන්ට්‍රැක්ට් එක අස්සම් කරලා ඇති 2007 ඊට පස්සේ අවුරුද්දකට 2008 කොන්ට්‍රැක්ට් එක ඉවර වෙලා ඇති. ඒ වුණාට මේ වෙනකන් අවුරුදු 10ට කොන්ට්‍රැක්ට් එකක් ගහලා නැතුව ඇති. ඒකෙන් මීන්නේ නැහැ ඔයාට ගෙදරින් යන්න වෙනවා කියලා. දැන් තවත් එකක් අපි කියමු. දැන් අපි කියමු කෙනෙක් කොන්ට්‍රැක්ට් එකක් අස්සම් කරනවා අවුරුද්දකට හෝ දෙකකට. ඒක නිමා වෙනවා. හැබැයි ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එක අස්සම් කරලා නැතුව ඔහේ යනවා. එතකොට කොහොමද ඒ තත්ත්වය බලපාන්නේ? එතකොට ඒක රෝලින් කොන්ට්‍රැක්ට් එකක් වෙනවා. අපි ඒකට කියන්නේ පීරියොඩික් ටෙනන්සි කියලා. ඒක පීරියොඩික් ටෙනන්සි එකක් වෙනවා. Tamanට අයිතියක් තියෙනවා දිගටම ඉන්න. ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට බෑ කියන්න ඔයාගේ කොන්ට්‍රැක්ට් එක දැන් ඉවර වෙලා ඒකෙන්ද ඔයාට මේ ගෙදර ඉන්න අයිතියක් නැහැ ඔයාට යන්න ඕන කියලා. ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් පුළුවන් ටෙනන්ට් කෙනෙකු එළියට දාන්න උසාවියෙන් නියෝගයක් අරගෙන විතරයි. ඒගොල්ලන්ට එහෙම අර ටෙනන්ට් කෙනෙක්ව එළියට දාන්න බෑ කුලියට තියලා තියෙන ගෙදරකින්. හැබැයි ලෑන්ඩ්ලෝඩ් එක ෂෙයා කරනවා නම් ඒක වෙනම කොන්ට්‍රැක්ට් එකක්. ඒක ෂෝට් ෂෝට් හෝල් ටෙනන්සි එකක් හැටින් නෙමෙයි යන්නේ. එතකොට ආයේ ගෙදර යම් කිසි පුද්ගලයෙක් ඒ ගෙදර ඉන්නේ ලොජර් කෙනෙක් හැටියට. ලොජර් කෙනෙකුට තියෙන ඉතින් නීතිපතෙන් එච්චරම සහනයක් නැහැ. ලොජර් කෙනෙකුට ලෑන්ඩ්ලෝඩ් යන්න කිව්වොත් දවස් ඉතරකට නීතියක් දුන්නොත් එමේ යන්න වෙනවා. එහෙම නෙමෙයි ගෙයක්ම අරගෙන ෆැමිලි එකක් හැටියට නේ දැන් සාමාන්‍යයෙන් අපේ අය ගොඩක් අය ඉන්නේ. ඔව්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හිතනවා මගේ කොන්ට්‍රැක්ට් එක ඉවරයි දැන් මම යන්න ඕන කියලා. එහෙම ලෑන්ඩ්ලෝඩ් බල කළා බය කළා අරපු අවස්ථාව මම බොහොමයක් දැකලා තියෙනවා. ඉතින් රෙන්ටින් කියන මාකට් එක ලේසි නැහැ ලන්ඩන් වල හෙන ගණන්. ගයක් සමහරලාට පවුම් 3 බෙඩ්රූම් ගයක් පවුම් 1500ක් විතර වෙනවා මාසෙකට. ඉතින් ඒගොල්ලෝ ඉතින් සමහරලාට මේ පවුම් 10යි කොන්ට්‍රැක්ට් අස්සම් කරපේ වදිගරම රෝල් වෙවි රෝලින් කොන්ට්‍රැක්ට් වෙවි ඉඳලා තිනවා. ඉතින් ලෑන්ඩ්ලෝඩ් වැඩිපුර තව සල්ලි ගන්න ඕනනම් තමන් එලියට දාන්න හදනවා. ඉතින් මං කියන්නේ එහෙම එලියට යන්න ඕනේ නැහැ. ඕගලන්ට නෙගෝෂියේට් කරන්න පුළුවන් අලුත් රෙන්ට් එක ලෑන්ඩ්ලෝඩ් එක ලෑන්ඩ්ලෝඩ් මාස 6ක නෝටිස් එකක් දෙන්න ඕන රෙන්ට් එක වැඩි කරන්න කලින්. ඔයාට ඒක සාමාන්‍යයෙන් රෙන්ට් එකක් වැඩි කරනවා නම් මාස 6ක් දෙන්න ඕන නෝටිස් එකක්. ඔව් කොන්ට්‍රැක්ට් එකේ නැත්තම් රෙන්ට් රිවියු ක්ලෝස් එක. එතකොට මාස 6ක නෝටිස් එකක් දෙන්න ඕන. දැන් මේ අපිට අපි ඊළඟ වටේදී කතා කරමු. තව අපිට විනාඩියක් විතර තියෙනවා. මොකද මේ කාරණේ ඇත්තටම ඉතාමත්ම බැරෑරුම් කාරණයක්. සමහර දිනෙකට බොහෝ අසරණ වෙන තැන් හම්බ වෙන කාරණයක්. මොකද මේ රටේ ඉන්න බලපත්‍ර ලැබෙද්දි නැත්තම් ස්ටේටස් ලැබෙද්දි එකපාරම Tamanට රැකියාවක් නැහැ ගොඩක් දිනෙකට. එතකොට හරිය අපහසුයි. දැන් වර්තමානයේ තිබෙන නීති රාමුත් එක්ක නීති රීතිත් එක්ක Tamanට ඒ වේතනේ පෙන්වන්න ගයක් ගන්න. ඉතින් මම හිතන්නේ බොහෝමයක් දෙනෙක් මේ රටට පිටින් එන අය අසරණ වන තනක් තමයි මේ රටට ඇවිල්ලා Tamanගේ ඒ ස්ටේටස් නැත්නම් ඉමිග්‍රේෂන් ස්ටේටස් හරිගස්ස ගත්තට පස්සේ Tamanට හිසට වහලක් ලබා ගැනීමේදී මතුවෙන ගැටලු. ඉතින් පොජිත මම මේ සූදානම් වන්නේ අපි මේ විරාමයට යන්න. මේ විරාමයට ගිහිල්ලා ඇවිල්ලා අපි ඉදිරි කතාබහත් එක්ක එක්කාසු වෙමු. මා ඔබට කියනවා පොඩ්ඩක් දුරකථනයේ රැඳී සිටින්න. හේතුව අපි අර මේ නොමිලේ දෙන ගුවන් ටිකට් පතරේ මේ දිනුම් වැඩිම කරන්න යන්නේ මේ විරාමෙන් පස්සේ. හොඳයි කල්ප. ඉතින් අපි මේ සූදානම් වන්නේ අපේ දෙවෙනි විරාමයට යන්න. විරාමෙන් පස්සේ උම රැඳී සිටින සීලු දනාම මා කිව්වා අද දෙකට අපි දිනුම් වැඩිම කරනවා කියලා. විරාමයට ගිහිල්ලා එන්න. FM Sheffield Link FM. Consider बड़ा स्टाइलिश सूट लाई पाकिस्तान से मंगाई बाजी पाकिस्तान उन कपड़े मंगवाने नहीं क्या जरूरत है उन तेन साफ फैब्रिक से जो क्या कमाल नहीं वैरायटी ने डिजाइनर सूट ज्वेलरी लैसा और खुला कपड़ा भी मिलना है इंसाफ फैब्रिक तो सूट किनो तो उथु ही सुवाई किनो इंसाफ फैब्रिक साले ए कुथे ना इंसाफ फैब्रिक 151 वेलगेट रुद्रम टेलीफोन 01709836002 मोबाइल 07702
558461. Have you been involved in a road traffic accident or suffered a personal injury in the last 3 years? Then why not come direct to your local experts at Allison Law Solicitors? Allison Law Solicitors are here to get you back on the road and your life back on track. They're recognized personal injury and industrial disease specialists with dedicated and experienced lawyers who've won thousands of pounds in compensation. And of course, it's no win, no fee. Call now on 01142 586 966 or come in and see us at 437-441 London Road, Sheffield. Allison Law Solicitors, a local firm for local people and helping you when you need it most. A celebration just isn't a proper celebration without a cake from the Egg Free Cake Box. For birthdays, anniversaries and celebrations of all kind, Egg Free Cake Box cakes are made with fun times in mind, with designs to suit any imagination, ensuring the next bite tastes just as good as the last. Egg Free Cake Box, making celebrations a piece of cake. Call 0114 24 22828 or visit at 203 Main Road in Darnall, S9 5HP. At the top of Staniforth Road. ਯਾ ਸ਼ਮਰੇਜ ਬੜੀਆਂ ਧੁਮਾ ਮਚ ਗਈਆਂ ਉਹ ਕਿਸ ਚੀਜ਼ ਦੀਆਂ ਧੁਮਾ ਮਚ ਗਈਆਂ ਬਾਈ ਤੈਨੂੰ ਨਹੀਂ ਪਤਾ ਨਵਾਂ ਮੀਰਪੁਰੀ ਤਵਾ ਖੁੱਲ ਗਿਆ ਅੱਛਾ ਮੀਰਪੁਰੀ ਤਵਾ ਤੇ ਕੀ ਮਿਲਦਾ ਹੈ ਪੂਰੇ ਤਵੇ ਤੇ ਸੀਖ ਕਬਾਬ ਮਛਲੀ ਬਰਿਆਨੀ ਚਿਕਨ ਲੈਂਬ ਕੜਾਈ ਚਿਕਨ ਕੜਾਈ ਰੋਟੀ ਤੇ ਨਾਲੇ ਨਾਨ ਲੱਭਦਾ ਹੈ ਉਹ ਤਵੇ ਤੋਂ ਇਲਾਵਾ ਹੋਰ ਕੀ ਉਹਨਾਂ ਕੋਲ ਉੱਥੇ ਹੋਰ ਵੀ ਬੜਾ ਕੁਝ ਲੱਭਦਾ ਹੈ ਊਂਠ ਦਾ ਗੋਸ਼ਤ ਤਿੱਤਰ ਬਟੇਰ ਹਿਰਨ ਦਾ ਗੋਸ਼ਤ ਹੋਰ ਵੀ ਬਹੁਤ ਕੁਝ ਉਹ ਬਸ ਬਸ ਹੁਣ ਮੈਨੂੰ ਵੀ ਲੈ ਚਲੋ ਜਲਦੀ ਜਲਦੀ ਮੀਰਪੁਰੀ ਤਵਾ 162 ਲੰਡਨ ਰੋਡ ਸ਼ੈਫੀਲਡ Telephone 0114-258-0805. Are you looking for somewhere to hold your event? Mehndi, Nikah, birthday party, Valima or any special occasion? Then the Pakistan Muslim Centre has just what you need. We have a range of meeting rooms, function rooms and banqueting halls that can accommodate from as few as 10 to as many as 400 people, which start from as little as £20 an hour. Catering services are available on site for additional costs. The centre has ample car parking to cater for everyone's needs. For more info, contact PMC on 0114-243-6091. One in every 10 people live without access to safe, clean water. Let's give them a better choice than drinking either dirty water or no water at all. Together, we can turn this desperate situation around by delivering safe water solutions to the world's poorest people. Call 0161-225-0225 or visit humanappeal.org.uk. Hello everybody, this is Dave, I'm with you every Saturday from 5 o'clock to 8 o'clock with lots of tracks and bhangra, Punjab di Awaaz. Make sure you don't miss out, I'll see you every Saturday at 6 p.m. The voice of the communities, 96.7. From the Sky News Centre at 2, Cabinet Minister Dominic Raab has criticised Saudi Arabia's explanation about the death of a journalist, describing it as not credible. After weeks of denials, the kingdom now says Jamal Khashoggi died in a fistfight at the Saudi consulate in Istanbul. His friend Galap Daleh thinks that's highly unlikely. It's an evolution of explanation coming from Saudi Arabia. Saudi Arabia has something significant to cover up, and it seems that his murder was state-sanctioned, premeditated and authorized by the Mohammed bin Salman, given the involvement of his very close and personal aides. The Prime Minister is facing increased pressure from pro-Brexit Conservative MPs who are frustrated by her handling of negotiations. It's after Theresa May suggested extending the transition periods to avoid a hard border with the Republic of Ireland, keeping the UK in the EU for longer than previously promised. Russia has issued a warning to Donald Trump over his plan to quit a nuclear treaty. Moscow's deputy foreign minister claims that would be dangerous. A woman's died after a suspected gas explosion at a flat in northwest London. Emergency crews found her inside the property in Harrow, which was on fire early this morning. A baby was among three people who had to be rescued from the building. Lauren Jackson saw what happened. The fire brigade had the ladders up and saw some people coming down because I could, from my bedroom window, I can see straight into the flats. So, yeah, it was
wasn't nice. I was quite upset about it. Netflix has been accused of deceiving black subscribers with manipulative promotional posters. Among the films to have been highlighted include British favourite Love Actually. Britain's Carl Edmond starts his bid for a first ATP Tour tennis title shortly. He's going up against Frenchman Gael Monfils in the final of the European Open in Antwerp. And this afternoon's football is underway with Rangers at Hamilton in the Scottish Premiership. It's goalless in the first half. That's the latest. I'm Tanya Snuggs. අපි සඳහන් කරා අද අපි අපේ දිනුම් වැඩිම සිදු කරනවා කියලා විශේෂයෙන්ම අපි මාස කීපයක් පුරාවටම අපි ඔබට දැනුම් දුන්නා ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන අහලා ශ්‍රී ලංකාවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් දිනා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒක ඒ දැනුම් දීමත් සමග බොහෝ දෙනෙක් අපිව ලයික් කරන්න ගත්තා අපිව අපි පෝෂා කරා අපි කිව්වා වැඩිපුර ෂෙයා කරන්න වැඩිපුර ලයික් කරන්න අපි ඒ අවස්ථාව ඔබට ලබා දෙනවා කියලා. ඉතින් අපි දැන් සූදානම් වන්නේ අද මේ වැඩසටහන අතරතුරේදී ඔබට සජීවීව පේනවා අපි මේ දිනුම් අදින සූදානම් වෙන ආකාරය ඉතාමත්ම විනිවිද භාවයකින් යුතුව තමයි අපි මේ දේ කරන්නේ. මොකද ඒත් එකම අපිට මේ අවස්ථාවට සහය ලබා දෙන අපේ මැදිරි පරිපාලක අබ්දුල්ලා සහ සහකාර ඩේමියන්. මොකද මේ අපි දිනුම් වැඩිම මේ සීලු දිනාගේම නම් දහස් ගානකගේ නම් අපි අපේ සොෆ්ට්වෙයාර් එකට පරිගණක පද්ධතියට ඇතුළත් කළා. ඒ අන්තර්ජාලයේ ඔස්සේ තමයි රැන්ඩම්නෙස් නැත්තම් අහඹු ලෙස ඒ එක නමක් අපි තෝරා ගන්න. ඉතින් ඒ සීලුම කර්තව්‍යයන් ඔබට දැක බලා ගන්න පුළුවන් අපි කොහොමද කරන්න කියන එක සහ ඒ අපි ඒ දත්ත ඇතුළත් කරන ආකාරය. මම හිතන්නේ ශ්‍රී ලංකීය වැඩසටහනක මේ මෙවැනි ආකාරයක විනිවිද භාවයක් පෙන්වන පළමු අවස්ථාව වෙන්න පුළුවන්. මොකද අපි වෙන්දර දකින්නේ කොහෙර තැනක් තියෙන එක තෝරා ගන්න එක විතරයි. නමුත් අපි දැන් ඔබට සජීවීව ඒ දේ පෙන්වනවා සහ ඔබට තව මිනිත්තු කීපයකින් හැකියාව තිබෙනවා මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන අහලා ශ්‍රී ලංකාවට යාමර සහ ඒමට ඒ ටික ගුවන් ටිකට් පත ජයග්‍රහණය කරන ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කවුද කියන එක. ඉතින් මේ මේට මත්තෙන් මම මතක් කරන්න කැමතියි මගේ හදවතින්ම සහ ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා ඩෑෂ් කුණුවර්ධන. ඔහු තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඔහු තමයි මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP කියන වැඩසටහනට ඔහුගේ ලාංකිකයෙක් හැටියට මම ඉතාමත්ම ආඩම්බර වෙනවා. ඔහු ඒ අවස්ථාව අපිට දුන්නා. ඔහු කිව්වා මොනාද ඕනේ මල්ලි කියලා ඇහුවාම ඊට පස්සේ අපි කතා කරාම කිව්වා හරි මම දෙන්නම් ඔයා ඕන එකක් කරන්න කියලා. මං ඊට පස්සේ හිතුවේ නෑ අපි මේක මොකද බොහෝ දෙනෙක් කිව්වා මේක ටිකට් පතක් ටිකට් ගහලා පවුම ගානේ ටිකට් විකුණලා පස්සේ රෙෆල් එකක් කරමු කියලා. හැබැයි මම එතෙන්ට යන්න කැමති වුණේ නැහැ. මොකද අපි කරන ගුවන් මේ වැඩසටහන එවැනි තත්ත්වයකට යාමට අපි අමාරුවෙන් තනියෙන් මේක කරත් මම කැමති වුණේ නැහැ එවැනි දෙයක් කරන්න. ඒ නිසා අපි හිතුවා අපිට වැඩි වැඩියෙන් අපිට ලයික්ස් ගන්න මිනිස්සුන් අපිත් එක්ක එක්කාසු වෙන අපේ ප්‍රජාව එක්කාසු කරගන්න ප්‍රජාවට මේක අහද්දී යම් කිසි දෙයක් ආයි ආපස්සට ලබා දෙන්නත් එක්ක තමයි අපි හිතුවේ ලයික්ස් වලට අපි මේ ටැග් දෙමු කියලා. නැත්තම් බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා ඇයි මේ ටිකට් එක නිකන් දෙන්නේ වාට පුළුවන් මේකට මේ ටිකට් පොතක් ගහලා පවුම ගන්න හරි මේක විකුණලා ඊට පස්සේ මේක ගන්න කියලා. ඇත්තටම අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඩෑෂ් ගුණවර්ධනයන් පැරඩයිස් ට්‍රැවල්ස් අධිපති ඔහුත් එවැනි දෙයක් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඔහු ඉතාමත්ම සද්භාවයෙන් තමයි මේ දේ කරේ. ලාංකිකයෙක් හැටියට ඔහු මේ කළ දෙයට විශේෂයෙන්ම මගේ ප්‍රණාමය. අපේ ලින්ක් FM සීලුම දෙනා මේ වැඩසටහන සම්බන්ධන සීලුම දෙනා ඒත් එක්කම තමයි ඔහු අපිට අනුලා දීපු සඳුන් මේ සීලු දෙනාටම මාගේ ප්‍රණාමය පුද කරනවා මේ අවස්ථාවේදී. මේ දේ අපිට කරන්න හම්බුනේ ඩෑෂ් ගුණවර්ධන නිසා සහ පැරඩයිස් ට්‍රැවල්ස් ආයතනයේ නිසා. ඒ නිසා මා කියනවා ඔබ ලාංකිකෙක් නම් යන්න ඔබට ගුවන් ටිකට් පතක් අවශ්‍ය වෙලාවට ලාංකික
ට්‍රවල් ඒජන්සියක් තමයි පැරඩයිස් ට්‍රවල්ස් කියන්නේ. ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න කියලා මා මතක් කරනවා. අපිට පුළුවන්ද ඩේමියන් නැත්නම් අපිට තව විනාඩි කීපයක් අවශ්‍යද? විනාඩි දෙකක් හරි. අපිට විනාඩි දෙක තුනක් අවශ්‍ය නිසා මම එතකන් අපි කතා කරමින් අපි කතා කරමු. පූජිතත් එක්ක පූජිත ඔබ දුරකථන ඉන්නවනේ තාම දුරතත්? ඔව් කල්ප. ඉතින් අපිට විනාඩි කීපයක් තියෙනවා පූජිත මේ වැඩේට ලෑස්ති වෙන්නේ අතරතුරේ අපි කතා බහ කරමු. දැන් මේ මම මතු කරන්න හිටියේ කාරණේ තමයි දැන් විශේෂයෙන්ම මේ රටේ අපිට බලපත්‍ර නැත්නම් අපිට ස්ටේටස් හම්බුනාට පස්සේ ලොකු ඒ කියන්නේ ඒක මා දන්නේ මට වචනෙන් නෙත් ඒ කියන්නේ ඉතාමත්ම මේ බාහිර දූර සහ මේ මේ ඒ කියන්නේ ජයගත නොහැකි කාරණයක් බවට පත්වෙන කාරණයක් වෙනවා මේ ගයක් ගන්න එක. මොකද දැන් කාටක්වත් දැන් වැඩ කරන්න නැතුව ස්ටේටස් නැතුව ඉඳලා එකපාරට හම්බුනත් හම්බුනා නම් හම්බෙච්ච කෙනෙක්ට මේ වෙලාවේදී අපහසු වන්න පුළුවන්. හරි. අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඒක නිසා මම ඔබගෙන් විනාඩියක් ඉල්ලනවා මේ අපි මේ දිනුම් ඇදීම කළා මේ ප්‍රශ්නෙට එමු කියලා. හොඳයි කල්පනා. හොඳයි. ඔහොම දුරකථනයේ රැඳී සිටින්න. අබ්දුල්ලා ඔබ you going to select the winner? Yeah, go ahead. You got one? Okay, can you write the name and give it to me, please? අපිට මේ දිනු මැදීමේ විශේෂයෙන්ම ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහනේ ජයග්‍රහකයා මේ වෙද්දී අපි හොයාගෙන තිබෙනවා. අපි මේ දිනු මැදීම මේ වෙද්දී සිදු කරා. ඔබ සිළු දරාම දුටුව පරිගණකයේ ඔස්සේ අපි මේ ජයග්‍රහකයාව තෝරාගත් ආකාරය. ඔහුගේ නම තමයි ඉන්දික සුමේද වීරසිංහ. ඉන්දික සුමේද වීරසිංහ. ඉන්දික සුමේද වීරසිංහ ඔබ තමයි ශ්‍රී ලංකාවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත ජයග්‍රහණය කරන වාසනාවන්තයා. අපි අපගේ ෆේස්බුක් පිටුවේ මේ ප්‍රවෘත්තිය නැත්තම් මේ දිනුම් ඇදීමට දිනුම් ජයග්‍රහණය ලැබූ ජයග්‍රහකයාව අපි ගේතොර නම අපි දානවා. ඔබ කවුරු හරි දන්නවා නම් ඔහුව අද අහන් ඉන්නේ නැත්තම් කියන්න අපිට සම්බන්ධ වෙන්න කියලා. අපි එතනින් එහාට අපි ඒ වැඩ කටයුතු සෙල සංවිධානය කරලා දෙන්න අපි සූදානමින් සිටිනවා. එහෙමනම් ඉන්දික ඔබට අපගේ සුභපැතුම්. ඉන්දික සුමේද වීරසිංහ තමයි මේ ජයග්‍රහණය කළ තියෙන ශ්‍රී ලංකාවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත එංගලන්තයේ සිට. තව මිනිත්තු කීපයක් ඇතුළත ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP ෆේස්බුක් පිටුවට පිවිසුනොත් ඔබ ඕනම කෙනෙක්ට අපිට බලාගන්න පුළුවන්. ඔබට මේ වෙද්දිම අපගේ කාර්ය මණ්ඩලයේ දැන් ඒ ජයග්‍රහකයාගේ නම අපි පල කරන සූදානම් වෙන සිටිනවා. ඒ නිසා ඔබ දන්න කෙනෙක් නම් ඔහු ඔබ අද වැඩසටහන අහන්නේ නැත්නම් ඔබට පුළුවන් පසු අපත් සමග සම්බන්ධ වෙන්න. ඉතින් පූජිත ඔන්න ඔබට නෙමෙයි හම්බුනේ වෙනත් ජයග්‍රහකෙක් තමයි ජයග්‍රහණය කළා තියෙන. ඔව් ඉතමත් ඉන්දික වීරසිංහ ඉතමත් වසනාවන්තයි නේද? අද වගේ දවසක ලංකාවට යාම සහ ඒවට ගුවන් ටිකට් පතක්. ඔව් පැරඩයිස් ට්‍රැවල්ස් ආයතනයෙන් තමයි යලිත් කියන්න ඕනේ. ඩෑෂ් ඔබත් දන්නවා ඩෑෂ් ඉතාමත්ම මම හිතන්නේ හොඳ අපිට ඒ දීපු සහයෝගයට අපි හිසරම අගේ කරන්න ඕනේ. අපි සීලු දෙනවා. මොකද ඔහු ඉදිරිපත් වීමම මේ වෙන දෙයක් නොමිලේ ලබා දීමම මම හිතන්නේ මෙවැනි කාලයක හරි අඩු දෙයක්. ඔව් ඒකත් කියන්න ඕනේ. ඉතින් ඒ අතරේ සිටින මහත්යෙක් හැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්. අපි අපේ කතාබහට එමු. සමා වෙන්න ඕනේ මේ කතාබහත් සමග සිටියා නම්. නමුත් මොකද අද අපි පොරොන්දු වුණා අපි දෙකට මේ දිනුම් බැදීම කරනවා කියලා. ඒ නිසා තමයි අපේ නීතිඥ මහත්යාව එක පැත්තකින් තියාගෙන මේ පැත්තේ මේ දිනුම් බැදීමත් අපි කළා. අපි ඔන්න දැන් සූදානම් වන්නේ ඉදිරි කතාබහට එක් වෙන්න.
දැන් පූජිත මම මේ අර ගන්න හදපු තැන තමයි දැන් මේ ස්ටේටස් සම්මුණාට පස්සේ වර්ක් පර්මිට් නැතිව ඉඳලා ස්ටේටස් සම්බෙන කෙනෙක්ට හරි අපහසුයි නේද මේ ගෙයක් ගන්න මොකද දැන් මිනිමම් සැලරි රේන්ජ් එකක් තියෙනවා ඒක ගේ රෙන්ට් ප්‍රමාණයට උන් ඒක ගණන් හදනවා ඔව් ඒක තමයි දැන් ඒක පුදුම වැඩක් කියන්නේ වීසා නැති වෙනකන් වීසා හම්බ වෙනකන් ගෙයක් ගන්න බෑ ලෑන්ඩ්ලෝඩ් අවසර දෙන්න ප්‍රයිවට් සෙක්ටර් එකේ ගියක් දෙන්න වීසා හම්බ වුණාට පස්සෙත් ගන්න බෑනේ දැන් ඊට පස්සේ වීසා හම්බ වුණාට පස්සේ වීසා හම්බ වෙන්න දැන් අපි හිතමු මේ කවුරු හරි මේ සෙටල් එකෙක් මරිකල් ආවා කියලා ඒකේ ෆයිනෑන්ෂියල් ත්‍රෙෂෝල්ඩ් එක 18600 ඒ කියන්නේ 18600ක් අපි මේක කලින් කතා කරලා තියෙනවා හැබැයි 18600ක පඩියක් ගිහලා පෙන්නුවොත් එහෙම ලන්ඩන් වල ස්ටේට් ඒජන්ට් කෙනෙකුට 3 බෙඩ්රූම් ගන්නම් ගන්න හම්බ වෙන්නේ නැහැ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මොකද රෙන්ට් එකම විතරක් 1500ක් වෙනවා එතකොට එතනම 18000ක් මේ අවුරුද්දක කුලිය ඉතින් එතකොට 18600 600යි කාල බිල ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දම නෑ දැන් මේ දැන් මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ යමෙක්ට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ ලන්ඩන් වල දැන් මෙහෙ ඉන්න අයට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ ලන්ඩන් වල ඉන්න අය ඔක්කොටම මේ 18000 20000ට එහා පඩි තියන අයද කියලා ඔව් ඒක තමයි ඒක ප්‍රයිවට් සෙක්ටර් එකකින් කවහරි දන්න කෙනෙක් මාර්ගයෙන් ගියේ නැත්නම් ඒජන්ට් කෙනෙක් ත්‍රූ ගිහිල්ලා ගයක් ගන්න බෑ පුදුම ප්‍රශ්නයක් ඒක මුලින්ම බාධකේ ඉමිග්‍රේෂන් ඊට පස්සේ සැලරි එක ඉමිග්‍රේෂන් වලට බලන සැලරි එක වගේ දෙගුණයක සැලරි එකක් ගයක් ගන්න බලනවා ඊට පස්සේ ගේ ගත්තට පස්සේ එතනින් ලෑන්ඩ්ලෝඩ් එක ගැන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරේ ඊට පස්සේ අපි කතා කරමු ගයක් කොහොමද මුදල් වලට ගන්න කියලා පස්සේ දවසක ප්‍රායෝගිකව මුලින්ම ප්‍රායෝගිකව බලන්නේ පෑනේ දෙකේ එක මුලින් වීසෙක් ගන්නවා ඊට පස්සේ ඉන්න තරක් බලනවා ඊට පස්සේ ගෙවල් කොහොමද මුදලට ගන්න කියන එක දැන් ඔබ දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔබ මේ වෘත්තියේ නීතිඥ වෘත්තියේ නියැලෙනවා දැන් අපි ගත්තොත් එහෙම පූජිත දැන් ඔබ ප්‍රායෝගිකව කොහොමද මේ තත්ත්වය දකින්නේ? ඒ කියන්නේ අනිවාර්යෙන්ම මිනිස්සු අසරණ වෙන තැනක් වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ බලන් ඉඳලා එයාගොල්ලන්ට পেපර්ස් හම්බ වෙනවා. හැබැයි එතකොට යාට 18600ක් අවමවත් පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. මොකද සමහර ලාවට සේවය කරන තැන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේ මිනිස්සු මෙතනින් එහාට යන්නේ? ඔව් ඒක ඉතාමත් ප්‍රායෝගික මේ බාධකයක් මිනිස්සුන්ට එතනින් එහාට යන්න බැරුව දඟලන මිනිස්සු මම ගොඩාක් දැකලා තියෙනවා ඒ කියන්නේ දැන් පවුලක අම්මයි තාත්තයි ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 3 බෙඩ්රූම් ගයක් ඕන 3 බෙඩ්රූම් ගයක් ගන්න ලන්ඩන් වල කල්පයි මමයි අපි දෙන්නම දන්නවා 1500ක් නැතුව බෑ සතියකට ඊට පස්සේ ඊට අමතරව බිලුත් ගෙවන්න ඕන ඒ කියන්නේ පවුන්ඩ් 2000කින් මෙහාට නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පවුන්ඩ් 2000 මාසිකට යන පවුන්ඩ් 24000ක් ගෙදර ඉන්න විතරක් කැම්බියම අමතක කරලා දාලා. මේ ඉතින් ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම බාධකයක් වෙනවා. මොකද ඉමිග්‍රේෂන් වල මේ රටට සෙටල්මන්ට් හම්බ වෙන්න එක්කෙනෙකුටත් පෙන්වන්න තියෙන 18600ක් මේ මං කියන්නේ වර්ක් පර්මිට් ගන්න එන්ටර්ප්‍රිනර් වීසා වල එන අය නෙමෙයි. මේ රටේ සෙටල්මන්ට් එහෙම නැත්නම් බ්‍රිටිෂ් නැෂනලිටි තියෙන කෙනෙක් බඳලා මේ රටට එන කෙනෙකුට පෙන්වන්න තියෙන 18600ක් අපි කලින් මේක කතා කරලා තියෙනවා. හැබැයි මේක ප්‍රායෝගික නෑ ලන්ඩන් ජීවත් වෙන්න අවශ්‍ය වෙන මුදලත් එක්ක. එතකොට ඉතින් එකම විකල්පයක තියෙන්නේ එක්කෝ අපි දන්නේ යාළුවෙක් මාර්ගයෙන් ගයක් ගන්න ඕන. එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් ත්‍රු යනවා නම් ඒජන්ට් ඉල්ලනවා ගරන්ටර් කෙනෙක්. මේ මුදල ගෙවුවේ නැත්නම් රෙන්ට් එක ගෙවුවේ නැත්නම් අපිට කාගෙන්ද මේක රිකවර් කරගන්න පුළුවන් කියලා ඔයාට වඩා ආදායමක් තියෙන ගරන්ටර් කෙනෙක් හොයාගෙන ඉන්න කියලා. එතකොට ගරන්ටර් ඇග්‍රීමන්ට් එකට එන්ට වෙන්න වෙනවා ඒ කියන පුද්ගලයාට. දැන් ගරන්ටර් කෙනෙක් විදිහට අස්සම් කරද්දි දැන් යම් කිසි හේකින් ඒ පුද්ගලයා හෝ ඒ තනත්තිය වෙන්න පුළුවන්. දැන් රෙන්ට් එක අපි කිව්වා සරල භාෂාවෙන් කිව්වොත් කුලිය ගෙව්වේ නැත්තම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ ගැරන්ටර් බැඳී ඉන්නෝ ඒ කුලිය ගෙවන්න. ඔව්. ගැරන්ටර් බැඳලා ඉන්නෝ සම්පූර්ණයෙන්ම ඒ කුලිය ගෙවන්න. මොකද ගැරන්ටර් අස්සම් කරනවා ගැරන්ටි ඇග්‍රීමන්ට් එක. ඒ ඇග්‍රීමන්ට් එක අනුව ඒගොල්ලෝ කොන්ට්‍රැක්චුවලි නීති අනුකූලව බැඳලා ඉන්නෝ ඒක ගෙවන්න. ටෙනන්ට් ගෙව්වේ නැත්තම් අනිවාර්යයෙන්ම ලෑන්ඩ්ලෝඩ් ඒ පැත්තෙන් සිකියුර්ඩ්. එතකොට ලෑන්ඩ්ලෝඩ් හැම පැත්තෙන්ම ආරක්ෂා කරගෙන තියෙන්නේ. එතකොට ටෙනන්ට් කෙනෙක් හැටියට අපේ මිනිස්සු දැනගන්න ඕන ඒගොල්ලන්ගේ නීති මොනවද කියලා. ඒකයි මං හිතුවේ ඒක ප්‍රායෝගිකයි කියලා මේ අවස්ථාවේ කතා කරන්නේ.
දැන් අපි දැන් මේ 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 තත්ත්වයේ තුල දැන් බොහෝ දෙනෙක් ඒ කියන්නේ තමන්ට මේ රැකියාවක් නැත්තම් මෙවැනි ආකාරයේ මුදලක් පෙන්වන්න ඔවුන් බොහෝ විට පෞද්ගලික මට්ටමින් කරන ගනුදෙනු වලට යන්නට සිදුනවා කියන එක තමයි ඔබ කියන්නේ. දැන් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් මේ පෞද්ගලික මට්ටමින් කරන ගනුදෙනු වලදී දැන් අර තියෙන නීතිමය තත්වය තමන්ට බලපානවද? නැත්තම් තමන්ට ඒ නීතිමය පැත්තක් තමන්ට නැද්ද? මොකද තමන්ගේ පැත්තේ තමයි අඩුපාඩු තිබිලා තමන්නේ අඩුපාඩු වහගන්න තමයි අර වගේ ක්‍රියාවකට යන්නේ. ඔව් දැන් ඒ වගේ ක්‍රියාවකට යන ඒ වගේ දෙයක් කරන්න ගියම තමයි මේ වගේ මේ ලෑන්ඩ්ලෝඩ්ලා හම්බ වෙන්නේ. ඒ කියන්නේ එතකොට ලෑන්ඩ්ලෝඩ් බලනවා අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවෙන් ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න. එතකොට හැබැයි අපි දැනගන්න ඕන මේ ටෙනන්ට්ස්ලා හැටියට නෑ නීතිය හැමෝටම එකයි. ඒජන්ට් ත්‍රූ කෙනෙක් ගියත් වෙන කෙනෙක් ගෙන් ත්‍රූ ගියත් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරපු ගමන් ඒ අස්සම් කරන්නේ ඇෂුවර්ඩ් චෝල් කියන ටෙනන්සි එක. ලෑන්ඩ්ලෝඩ් ඒකට වෙන වෙන විකාර නම් දාන්න පුළුවන්. හැබැයි ලෑන්ඩ්ලෝඩ් ඕන විදිහට නීතිය අස්සම් කරන්න බෑ. නීතිය 1997 පෙබරවාරි 28 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා. එදා ඉඳන් තීරණය කරේ අස්සම් කරන ඕනම අග්‍රීමන්ට් එකක් ලීස් එකක් නෙමෙයි නම් ස්පෙසිෆිකලි එහෙම වෙන දෙයක් කියලා කිව්වේ නැත්තම් මේක රෙසිඩෙන්ෂියල් ටෙනන්ට් එකක් නෑ. ඒ කියන්නේ තමන්ට තමා පවුල්ල ජීවත් වෙන්න ගන්න දෙයක් නම් කුලියට ගන්න නෙමෙයි. සමහරු ගෙවල් අරගෙන ඒවා සබ්ලෙට් කරන්න ගන්නවා. තව කෙනෙකුට කුලියට දෙන්න එහෙම එකක් නෙමෙයි. තමන්ගේ පවුල ජීවත් වෙන්න ගන්නවා නම් ලෑන්ඩ්ලෝඩ් මොන කොන්ට්‍රැක්ට් එකක් ගැහුවත් නීතියෙන් ඒක ඇෂුවර්ඩ් ෂෝට්ටෝල් ටෙනන්ට් එකක් වෙනවා. ලෑන්ඩ්ලෝඩ්ට කැමති විදියට ඒක කොන්ට්‍රැක්ට් එක වෙනස් කරන්න බෑ. ඇෂුවර්ඩ් ෂෝට්ටෝල් ටෙනන්ට් එකක් වෙච්ච ගමන් මම අර කිව්වා වගේ EPC ડોකියුමන්ට් එක දෙන්න ඕන. ගෑස් සේෆ්ටි සර්ටිෆිකේට් එක දෙන්න ඕන. හවු ටු රෙන්ට් කියන ගයිඩ් එක දෙන්න ඕන. ඒ ගයිඩ් එකේ ඔක්කොම ටෙනන්ට් කෙනෙක්ගේ රයිට්ස් මොනවද කියලා තියෙනවා. ඉතින් ඕක දුන්නේ නැත්නම් සමහරట్లా ටෙනන්ට් කෙනෙක් දැනගන්න එකක් නෑ. මොකද්ද මට තියෙන රයිට් එක කියලා. ඒකයි ගවර්න්මන්ට් එක එක කරලා තින්නේ ඔක්තෝබර් මාසෙ ඉඳන් 2015. හැබැයි ඉතින් ඒක කියලා තේරුම් ගන්නත් පුළුවන්. මම හිතන්නේ 10% වගේ ඉතාමත් කෙටි පිරිසකට තමයි. ඒක කම්ප්ලිකේටඩ් ලෝ එකක් සරලෙන් කියන්න හදනවා. හැබැයි ඉතින් ලෝක ගැන යම් කිසි හරි දැනුමක් නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. දැන් මම කැමති මේ ඔය දැන් අපි දන්නවා දැන් ඔබ කිව්වා මේ සබ්ලෙට් කියන කතන්දරය ඇතුලේ දැන් උතරින් එහාට කියොත් දැන් ලන්ඩන් වල තියෙන ප්‍රවණතාවයක් තමයි අපි බොහෝ දුරට දකින කතන්දරයක් තමයි ඔවුන් නිවසක් කුලියට අරගත්තට පස්සේ ඔවුන් තමන්ගේ ඒ නිවසේ අයිතිකාරයාට නොකිය ඒ කාමර විවිධ පාර්ශ්වවලට යලිත් කුලියට දෙනවා. ඔව් මේ මේ තත්ත්වයේ තියෙන බරපතලකම සහ මේ තත්ත්වයේ මේ මෙතරදී තියෙන නීතිමය පැත්ත මොකක්ද? මොකද දැන් කෙනෙක් ගන්නවා ඒ අපි කියමු x කියන මුදලට ගන්නවා. නමුත් ඒ x කියන මුදල ගෙවා ගන්න බැරි නිසා ඒගොල්ලෝ එක කාමරයක ඉඳලා තව කාමරයක් තව පාර්ශ්වයකට දෙනවා. එහෙම 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 කරන්න ඒගොල්ලන් නීතිමය අවසරයක් තියෙනවද? නැත්නම් කෙනෙක් ගෙයක් අරගෙන එහෙම කාමර කුලියට දීමේ නීතිමය පැත්තක් හැකියාවක් තියෙනවද? කල්ප ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රායෝගිකව ඔතන තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද ගෙයක් ගන්නවා ඒ ගෙදර රෙන්ට් එකක් ගෙවන්න බෑ. මම කලින් මෙන්ෂන් කරා වගේ මේ කුලිය 1500ක් මාසෙකට බිල් ඔක්කොම ගෙවලනකොට පවුන්ඩ් 1000ක් වෙනවා. ඉතින් ඕක කොහොමද ගෙවන්නේ? මේ මාසෙකට පවුන්ඩ් 1000ක් ගන්න එක පවුලක් අනිවාර්යයෙන්ම ගෙවන්න බෑ. දෙන්නෙක් වැඩ කරත් දෙන්නගේ පඩිය මාසෙකට 10000 2000 නම් ඒ 2000 ගෙවුවට පස්සේ කෑම කන්න සල්ලි නැහැ. එතකොට කරන්නේ කල්ප කිව්වා වගේ පෑදිලියම රූම් එකක් හරි එක කාමරයක් හරි දෙකක් හරි කුලියට දෙනවා. එතකොට ඇත්තරම ඒ ඇෂුවර්ඩ් ෂෝට් හෝල් ටෙනන්සි වල සබ්ලෙටින් ක්ලෝස් එකක් නැහැ. ඒ කියන්නේ ටෙනන් කෙනෙකුට බෑ සබ්ලෙට් කරන්න. ලෑන්ඩ්ලෝඩ්ගේ අවසරය ඇතු හෝ නැතු ලෑන්ඩ්ලෝඩ් අවසර දෙන්න පුළුවන්. අවසර දෙන්නොත් එහෙම ඒක ඇෂුවර්ඩ් ෂෝට් හෝල් ටෙනන්සි එකක්ද කියන ප්‍රශ්නේ පැන නගින හින්දා ලෑන්ඩ්ලෝඩ්ලා ගොඩක් වෙලාවට අවසර දෙන්නේ නැහැ. ඔයාට ඉතින් සමහරු කියනවා ඔයාට රෙන්ට් එක ගෙව ගන්න බැරි නම් ඔයා එහෙනම් එහෙමවත් මට රෙන්ට් එක ගෙවන්න කියලා. ඒගොල්ලෝ ඉන් රයිටින් කවදාවත් දෙන්නේ නැහැ මේ සබ්ලිට් කරන්න පුළුවන් කියලා. මොකද ඒක ෂුවර් ෂෝට් හෝල් ටෙනන්සි එක නොවෙන්න වෙනවා. නොවෙන පැත්තට ආගිව් කරන්න පුළුවන්. මේ අත්‍යවම දීලා තියෙන්නේ ලීස් එකක් කියලා. ඒකින්ද ලෑන්ඩ්ලෝඩ්ට ගොඩක් වෙලාවට එහෙම අවසරයක් ලිඛිතව දෙන්නේ නැහැ. බැහැ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කරනවා නම් අද වෙද්දී දැනුවත්වෝ නොදුරුවත්වව ඔබ අහන් ඉන්නවා නම් මම හිතන්නේ ඔබට තේරුම් ගියා කියලා මම විශ්වාස කරනවා.
ඔබ ගෙයක් කුලියට අරගෙන ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ. තවත් තෙවැනි පාර්ශ්වයක් හෝ හතරවැනි පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන එයින් මුදල් ඉපයීම නීත්‍යානුකූල නැහැ. ඔව්, පැහැදිලිව නීත්‍යානුකූල නැහැ. ලෑන්ඩ්ලෝඩ් දැනගත්තොත් ලෑන්ඩ්ලෝඩ්ට පුළුවන් ඔබ ඔබ මේ ගෙදරින් එළියට දාන්න. හැබැයි අර කිව්වා වගේ නීතිමය ඕඩර් එකක් නියෝග උසාවියෙන් නියෝගයක් නැතුව කාවත් එළියට දාන්න බෑ. ලෑන්ඩ්ලෝඩ්ට හැබැයි අවසරයක් තියෙනවා සෙක්ෂන් 8 කියන නෝටිස් එක සර්ව් කළා. මේ ටෙනන්සි එක ඇග්‍රීමෙන්ට් එක කඩලා තිනවා. මේ ටර්ම් එක පැහැදිලිව කියනවා සබ්ලෙක් කරන්න බෑ කියලා. ඒ කියන්නේ තව කෙනෙක් තියාගන්න බෑ කියලා. ඒක හින්දා ඒ මත ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට පුළුවන් උසාවියට අරගෙන දෙලා උසාවි නියෝගයක් ගන්න. හැබැයි නියෝගය ගන්නකම් ඔබට ගෙදර ඉන්න පුළුවන්. දැන් ඔතනදී තවත් ප්‍රශ්නයක් කියනවනේ. දැන් අපි කියමු දැන් ඔය තම කෙනෙක් ගන්න කෙනා එයා නොගින් හිටියොත් මොකද වෙන්නේ? ඔය කාමරයට ගන්න කෙනා කුලිය නොගින්. ඔව්, ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එනවා. සමහරවිට ඒ වගේ දේවලුත් වෙනවා. හැබැයි ඉතින් ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් හැටියට ලෑන්ඩ්ලෝඩ් කෙනෙකුට ඕඩර් එකක් ගන්න පුළුවන් එයාගේ ඩිරෙක්ට් ටෙනන්ට් එක විතරයි. මොකද අනිත් එක්කෙනත් එක්ක කොන්ත්‍රාත් එකක් නැහැනේ ලෑන්ඩ්ලෝඩ්ට. එයාව එළියට දැමීමේ හැකියාව ඕනලාක තියෙනවා. ඔව්, කොන්ත්‍රාත් එක තියෙන එක්කෙනාව තමයි උසාවියට අරගෙන යන්න පුළුවන් ලෑන්ඩ්ලෝඩ්ට. එතකොට ගන්න පොසිෂන් ඕඩර් එකක් මුළු ගෙදරටම ක්‍රියාත්මක වෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඔක්කොම ගෙදරින් යන්න වෙනවා. අපිට පොසිෂන් ඕඩර් එක ගත්තට පස්සේ ඉවික්ෂන් කියන ස්ටේජ් එකට ආවට පස්සේ, ඒ කියන්නේ බේලි ෆ්ලයි වෙන ස්ටේජ් එකට ආවට පස්සේ අපිට තෝරන්න පුළුවන් කාවද ගෙදරින් අරින්නේ, කාවද ගෙදර තියන්නේ කියන එක. හැබැයි පොසිෂන් ඕඩර් එක ලෝ එක නීති ඉතාමත් පැහැදිලිවම කියනවා මුළු ගෙදරටම අප්ලයි වෙනවා. අපිට චූස් කරන්න පුළුවන් කොයි එකනවත් තියන්නේ කොයි එකනවත් නැත්තේ කියලා. බොහොම හොඳයි. ඉතින් පූජිත, අදට අපිට ලැබෙන කාලයේ මේ ප්‍රබණයි බා, මේ කෙනෙක් අහන ඔබව සම්බන්ධ කරගන්න හැකිනම් මොකක්ද දුරකථන අංකය කියලා ඔබට කියන්න පුළුවන්? මගේ දුරකථන අංකය මම දෙන්නම්. මගේ මොබයිල් නම්බරේ 07958515277. බොහොම ස්තුති. එහෙමනම් අදත් අපගේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබගේ දැනුම අප සමග බෙදාගත්තට බොහොමත්ම ස්තුතියි. වටිනා කාලය අප සමග කැප කරාට බොහොමත්ම ස්තුතියි. ශ්‍රී ලංකීය ප්‍රජාව වෙනුවෙන් මම හිතන්නේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් තමයි අදත් අපි විවර කරේ සහ අපි කතා බහ කරේ. ඒ ඔබට ප්‍රයෝජනවත් වූවායි අප විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි ඒ කතා බහ කරමින් සිටියේ පූජිත සමග. මොකද මේ අද ඇත්තම ඒ කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් ගත්තොත් බොහෝ දෙනෙක් නොදන්න පැති සහ තමන්ට තිබෙන අයිතිවාසිකම් මොනවාද, ඒ තියෙන නීතිමය පැත්ත කුමක්ද, ඒත් එක්කම මේ තමන් ගෙයක් කුලියට අරගෙන තවත් පාර්ශ්වවලට ඒ ගෙදර කාමර කුලියට දීමට පුළුවන්ද, ඒත් එක්කම තමන් ගෙයක් කුලියට තව කෙනෙක්ට දෙනවනම් තමන්ට තියෙන අයිතිවාසිකම් සහ ඊට තදින් නීති රෙගුලාසි, ඒ අලුත් නීති කොහොමද බලපාන්න. එතකොට බලපත්‍ර නැති කෙනෙක්ට තමන්ගේ නිවසක් දෙනවනම් හෝ කාමරයක් දෙනවනම් ඒ තිබෙන නීතිමය පැත්ත මොකක්ද කියන එක පූජිත ඉතාමත්ම මනාවට පැහැදිලි කරා කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ ප්‍රජාවට බලපාන කරුණු මේ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහනේදී සජීවීව ඔබ වෙත ගෙන එන්න සමා වෙන්න ඕනේ. බොහෝ දෙනෙක් ප්‍රශ්න අහලා තිබ්බා ඔන්ලයින් WhatsApp හරහා. හැබැයි ඒකට අවස්ථාව ලැබුණ නැහැ. හැබැයි දුරකථන අංකයේ කීප දෙනෙක් අහපු නිසා ඒට අවස්ථාවක් කරගත්ත දුරකථන අංකය ඔහුගේ ඔබ සමග බෙදා ගන්න. ඉතින් මේ සූදානම් වන්නේ අවසාන විරාමය ලබා ගන්න. විරාමෙන් පස්සේ අපේ සුපුරුදු හිතවතා සඳුන් කපුගී කියනත් සමග අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ක්‍රිකට් ගැන කතා කරන්නයි සූදානම. මේ විරාමෙන් අනතුරුව කොහොත් යන්න එපා, ඔහොමම ඉන්න. 96.7 Link FM. Link FM. Hello mom. Beta main dol gayi hu. Yep, I'm in Meadow Hall. To khana rap chick se khana. Okay, but why rap chick? Beta udhar se khana halal milta hai. The best halal place in Meadow Hall. Come and dine in our family friendly environment and try our delicious halal food.
fusion of halal Indian and Mexican food. With delicious variation, we pride ourselves on a no-fry policy, so our foods are always mouth-wateringly tasty. Rapchik at the Oasis Dining Court, Meadowhall Shopping Centre. Rapchik, taste the revolution. आ गया आ गया। लो जी सीट कवर किंग शेफील्ड में आ गया। तजुर्बाकार लेदर सीट कवर बनाने वाले पेश करते हैं हर किस्म की गाड़ियों के लिए सीट कवर और फ्लोर मैट। कार हो या ब्लैक कैब, मायारी और गारंटी वाला काम फ्री फिटिंग के साथ। आज ही तशरीफ लाए सीट कवर किंग, क्लिफ्टन हाउस, प्रिंसेस स्ट्रीट, शेफील्ड, S47UU, या फिर भाई ना से इस नंबर पर रब्ता कायम करे 07587698921। The only wedding venue in Sheffield that offers you an all-in-one package, Maya Suite by Chandani. Here at Maya, we offer an impeccable five-star service. Our brand new venue has a vibrant, contemporary environment filled with stylish spaces. We have our own private car park and garden. Minutes away from Meadowhall Shopping Centre, we at Maya guarantee to provide the best service for your occasion. To make a booking, contact our business manager on 07960 960 840, 07960 960 840. अकबर ट्रैवल पिछले 40 बरस से आपकी खिदमत कर रहे हैं। अकबर ट्रैवल दिसंबर की छुट्टियों में पेश करते हैं उम्रे का खसूसी पैकेज सिर्फ £1,295 में। रवानगी 22 और 24 दिसंबर को और मदीना शरीफ से वापसी 5 जनवरी को। 6 दिन मक्का और 6 दिन मदीना के 4-स्टार होटल में किया। अकबर ट्रैवल आपको लग्जरी कोच में घर से पिक और ड्रॉप भी करेंगे। आज ही अकबर ट्रैवल से राब्ता कायम करें। अकबर ट्रैवल एंड टूर्स, 18 ओरल लेन, शेफील्ड, S4, टेलीफोन 0114-244-4343। मारिया डेली फ्रेश फूड एंड मिलाट केटरिंग पेश कर रहे हैं स्पेशल ऑफर्स। एनी करी फॉर £2, 2 सीख कबाब्स फॉर £1, 2 समोसेस फॉर £1, 3 रोटीज फॉर £1, 2 नान्स फॉर £1, 4 पाउंड चीज़बर्गर विद चिप्स एंड ड्रिंक फॉर ओनली £2। हफ्ते के सातों दिन शाम 4 से 9 बजे तक खुले रहते हैं मारिया डेली फ्रेश फूड एंड मिलाट केटरिंग, 177 वेलगेट रोड, रोदरम। Telephone 01709-207-312. Mari Daily Fresh Food. Naam hi kaafi. Bringing communities together. Broadcasting from the Pakistan Muslim Center. Link FM. लो जी सुनो 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 संगियों ते बेलियों ते दोस्तों सुनो असां तुसां वास्ते प्रोग्राम पेश करी रहे हां हर सोमारे दिने 1 बजे थी की नहीं ते 3 बजे तक अपने रंग असां ने संग इस प्रोग्राम विच असां पेश करसा लतीफे माइये शेर ते करसा अपनीया गल्ला सुनना ना भुलाए थ्री पॉइंट सेफ्टी बेल्ट्स ABS anti-lock braking Impact absorbing airbags. There are some road users who don't have the advantage of this technology. Easy. A horse and its rider have less protection than other road users. So think. Slow down as you pass. Give them plenty of room and be ready to stop. Remember, sounding your horn or revving your engine can scare a horse and could cause a serious accident. Think. Slow down for horses. Sheffield's very own community radio station. Link FM. යලිත අපි සජීවීව සම්බන්ධ වෙ සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින්. ඉතින් අපි සූදානම් අපේ සුපුරුදු කතා බහට එක්වන්න සඳුන් කපුගේ කියනත් සමග. ඊට මත්තෙන් මා මතක් කරනවා මේ 07 96 39 94 43 99 කියන මේ WhatsApp අංකය මේක මගේ වැඩසටහනට විතරක් තියෙන මගේ අංකයක් පමණක් නොවේ. මොකද බොහෝ දෙනෙක් යම් යම් මත පළ කරනවා මොකද මේ WhatsApp අංකය පොදු අංකයක් මේ Link FM කියන නාලිකාව සතු මේ 96.7 Link FM කියන නාලිකාව සතු පොදු අංකයක් ඒ නිසා යමෙක් තවත් කෙනෙක් ගැන මතයක් පළ කරනවා නම්
ඒක වෙනම තියාගන්න. මොකද මේ WhatsApp group එකට ඇවිල්ලා WhatsApp අංකය හරහා එය පළකිරීමෙන් වලකින්න. මොකද මේ link FM සතු අංකයක් තමයි WhatsApp අංකය. මේ WhatsApp අංකයේ අපි කියන්නේ මේ වැඩසටහන ප්‍රශ්න යොමු කරන්න, වැදගත් දේවල් කතා කරන්නට. නිසා මා හිතනවා මා කරන පැහැදිලි කිරීම ඔබට පැහැදිලි වෙනවා කියලා. කරුණා කරලා තමන්ගේ පෞද්ගලික දේවල් මේ WhatsApp අංකයේ ලියීමෙන් වලකින්න කියලා මා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් අපි සූදානම අපේ මිතුරා සඳුන් කපුගේ කියන සම්බන්ධ කරගන්න. සඳුන් ආයිබුවන්, ඔබට ඇහෙනවද මාව? ආයිබුවන් කතා මට ඇහෙනවද? කොහොමද අද මේ දැන් අපි දැන් කතා කර කර හිටියේ සමයක වගේ දවසක් කියලාද නිකන්? ඔව් අද හොඳ දවසක් කල්ප පැත්තටම කියන හොඳට අවුව තියෙන early autumn දවසක්. අපිත් හොඳ මේ උදේවරුේ හොඳ වෝක් එකකට ගියා. ගිහිල්ලා ආවා, ශරීරයත් හොඳයි, සෞඛ්‍යයත් හොඳයි. කල්ප පටන් ගන්න ඉස්සෙල්ලා අර මේ ඉන්දික මහත්මයාට මම සුවපත්න්න කැමති ටිකට් එක දෙන්න මං හිතන් ලංකාවට ගිහින් එන්න. ඔව් අනිවාර්යයෙන්ම මං ඔබ ගැන සඳහන් කරා. මොකද ඔබ තමයි ඒකේ නියමුව, ඔබ තමයි ඩෑෂ් අපිට සම්බන්ධ කරලා දුන්නේ, හඳුනලා දුන්නේ. ඒ නිසාම අපි ගුණවර්ධන මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ. අනිවාර්යයෙන්ම. මොකද අපි කණ්ඩායමක් හැටියට මා මුලදිත් සඳහන් කරා, මා ඔබ දෙපළ ගැන මා සඳහන් කරා. මොකද අපි කණ්ඩායමක් හැටියට මේ දේ කරා. අනිත් එක අපි මේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් මා විශ්වාස කරන. මොකද මම නම් දැකලා නැහැ ගුවන්විදුලි වැඩසටහනකට. අපි ඒ ස්ක්‍රීන් එක අපි සජීවීව පෙන්නලා අපි දිනුම් මදින ආකාරයේ ජයග්‍රාහකයක් කොහොමද තෝරාගත්තේ කියන එක අපි පෙන්නවා. මොකද එතකොට ඒකේ විනිවිදභාවය තීර නිසා. ඔව් බොහොම හොඳයි. මමත් බලන් හිටියේ එහෙමද කියලා වෙන්න ඕනේ. ඔව් මොකද නැත්තම් අපි හැම දෙයක් ගැනම කතා කරලා අපි ඒව කරේ නැත්තම්. ඔව් ඒක හරියන්නේ නැහැ. ඉතින් මොකද හැබැයි අපි ඉදිරියේත් අපි බලමුනේ මේ වගේ දේවල් සමග සම්බන්ධ වෙන අයට අපි ලබා දෙන්න. මොකද එවිට තමයි මිනිස්සු ඇත්තම අපිත් එක්ක එන්නේ. අපි මේ මොනවාද අල්ලස් දෙනව නෙමෙයි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අහන්න. හැබැයි අපි හිතුවා යම් කිසි දෙයක් අපිට හම්බෙද්දි ඒක දෙනවා කියන එක. ඒක මුදල් කරන්නේ නැතුව සඳුන්නේ. ඔව් අනිවාර්යෙන්ම හොඳ දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි පරමාර්ථය. මොකද අපිට ඒක මුදල් කරන්න තිබ්බා අපිට තියෙන අමාරුකම් එක්ක. නමුත් අපි ඒක එතෙන්ට යන්නේ නැතුව තමයි අපි ඒක නොමිලේ දෙන්න තීරණය කරේ. ඉතින් අපි මේ සූදානම් වන්නේ ශ්‍රී ලංකාවත් සමග කතා කරන්න ක්‍රිකට් ටෝක් විශේෂාංගයේ සමගින්. ක්‍රිකට් ටෝක් විත් සඳුන් කපුගී කියන සඳුන්. අපි ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් තාමත් අපි පල්ලෙහා ඉන්නේ, තරගාවලියත් පරාදයි. හැබැයි අර ඉස්සල්ල වගේ ගොඩාක් දෙනෙක් පහුගේ ටිකේ හරියට ගැහුවනේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ගැහුව කියන වචනේ පාවිච්චි කරේ බොහෝ දෙනෙක් විවේචනය කරා. හැබැයි මේ පරාජය පිළිබඳව එහෙම විවේචන නෑ නේද? ඔව් අනිවාර්යෙන්. මම හිතන්නේ දැන් මිනිස්සුන්ට වැටහිලා තියෙන කාරණා මේක. මේ අපි මේ පරාජය කියලා මේ ක්‍රීඩකයෝන්ට දොස් කියන එකම නෙමෙයි, ඊට ඉහළින්ගේ දේවලුත් මෙතන තියෙනවායි කියලා. ඉතින් ඒකින්ද හරි ක්‍රීඩකයෝ වගකීම ගන්න ඕනේ ක්‍රීඩා පිටිට ගියාන් පස්සේ හොඳට ක්‍රීඩා කරන්න. ඒක හරි. ඊට අමතරව අපි මුලින් හැමදාම කතා කරනවානේ ක්‍රීඩකයන්ට ඉන්න පීඩනය. ඉතින් ඒව ඔක්කොමත් තියෙනවා. ඉතින් මෙතන මේ වෙන මේ ICC එකේ වෙන පස්ස තියෙන හින්දා ඒ ඔක්කොම ඉතින් හැමදේම බලපානවා ක්‍රීඩකයෙක් වුණොත්. අර ක්ලියර් මනසකින් යන්න විදියක් නැහැ ක්‍රීඩා කරන්න. ඉතින් ඕවා තමයි බලපාන්නේ. හැබැයි මේ සීරීස් එක ඉංගලන්තෙත් එක්ක මම අනිවාර්යෙන් දන්නවා. අපි හැමෝම දන්නවා පරදිනවා කියලා. මොකද ඉංගලන්ත කියන්නේ බොහොම ඉස්සරහින් ඉන්න වන්ඩේ ටීම් එක, නම්බර් 1 ටීම් එක. ඉතින් ඒකින්ද පරදින එක ලැජ්ජාවක් නෙමෙයි අපි ලංකාව කණ්ඩායම ඉන්න තත්ත්වය බලනකොට. හැබැයි මේ කණ්ඩායම ඇතුලේ මේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා බලන්න. මොකද ඉන්ඩිවිජුවලි සමහර කට්ටිය ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ඒකෙන් බලන්න පුළුවන් අපිට ඉස්සරහට මේගොල්ලෝ කොහොමද මේ ටීම් එකට මේ මෝල්ඩ් වෙන්නේ කියලා. ඒ වගේ දේවල් තමයි වැදගත් වෙන්නේ. මේ ඒව තමයි මම නම් බලන්නේ. දැන් දසුන්ශානක පන්දුවට පහර දුන්න ආකාරය මැද පිළේ ඉත ඇවිල්ලා ඉවල. ඒ වගේ දේවල් තමයි බලපාන්නේ කොහොමද කියලා ඉස්සරහට ඒගොල්ලෝ කොහොමද පර්ෆෝම් කරන්න පුළුවන්. ඒ වගේ ඒවෙන් ඉන්ඩිවිජුවලි ටීම් එක නරකට කරත් බැට්ස්මන් කෙනෙක් රන්ස් ගහනවා නම් එයාට කොන්ෆිඩන්ස් වෙනවා ඊළඟ මැච් එකට. බෝලර්ස්ලා හොඳට පන්දු යවනවා නම් ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් වෙනවා.
ඉති ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි වැදගත් වෙන්නේ මේ සීරීස් එක නැත්තම් පරදිනක නවත්තන්නද අපි ඒක දන්නවා හොඳට මේ මොකද ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් ඉංගලන්ත කණ්ඩායම දැන් මෙතනදී අපි මා කැමතියි දැන් මේ කුසල් ජනිත් ගැන පොඩ්ඩක් කතා කරන්න මොකද දැන් අපි අපි දැක්ක දැන් පහුගිය කාලේ හිටපු නායකයත් බොහෝ විට මේ අල්ලගන්න හැම්ස්ට්‍රිං අල්ලගෙන තරඟ වලියෙන් ආයෙම් වෙනවා ඊට පස්සේ ආයි ආයි එනවා දැන් මේ තත්ත්වේ කුසල් ජනිත් ගෙනුත් දකින්නෝ නේද මෙහෙම හරිය මාරුයි කියන්නේ කුසල් ජනිත්ගේ තත්ත්ව වෙලාවක් තියෙන මේ පුද්ගලයාට දැන් පුදුම පීඩන ඇති මට ආරංචි පොඩ්ඩක් කල්ප මේක ඇත්ත නැත්නම් ඇත්තම හොඳට දන්නේ නැහැ හැබැයි මේ ක්‍රිකට් කෝචර්ස්ලා සමහරක් වලට වැරදි කරන මේක කුසල් ජනිත්ගේ තරුණ ක්‍රීඩකයෙක්නේ තාම අවුරුදු 22 23 වයස ඉතින් මේගොල්ලන්ගේ හරි දැන් හැමෝම දන්නවා යාර ලෙග් එකේ ෆ්ලික් කරන පාට් මිඩ් විකට් එකට ගහන අපි කවු කෝනගෙන ඒ පාට් එක හරි ගහන්න කැමති පුද්ගලයෙක් ඉතින් අර හැමෝම කියනවා තමන්ගේ ස්ට්‍රෝං ෂොට් එක තමයි තමන්ගේ වීක් ෂොට් එකත් වෙන්නේ इंटरनेशनल क्रिकेट गहन आवे लखनऊ गुडाक අරගෙන ලකුණු ගොඩක් ස්කෝර් කළා. ඉතින් එහෙ මේකේ ගොඩාක් වෙනස්කම් ග්‍රිප් එකට කරාන් පස්සේ ඒව බලපානවද කියලා සමහර වෙලාවට මොකද එයා ගහන ෂොට් එක කෙලින් කරන්න හරි අර කෙලින් එන බෝල් එක ෆ්ලික් කරලා නවත්තන්න හරි මොනවාද ග්‍රිප් එක වෙනස් කරන්න නැති. ඉතින් ඒ වගේ දේවල් සමහරකට බලපානවා. ඒකට වෙන පාරක් ගන්නකොට ඒකට අමාරු වෙනවා ඒ ග්‍රිප් එකෙන් ගහන්න. ඉතින් ඕ වගේ දේවල් තියෙනවා කියලාත් මට ආරංචි. ඉතින් ඔබ හරි අමාරු කොහොමද කියන්නේ. දැන් ඕක කිව්වහම මට මතක් වුණේ මේ ඇත්තටම දැන් ওই චන්දිමාල්ටත් ওই දේ වුණා චන්දිමාල්ව ඒ ඒ කාලේ මාවන් නතපත්තු මේක ප්‍රසිද්ධ රහසක් මේ වෙද්දි ඒක නිසා අපිට කතා කරන්න පුළුවන් මේක මේ දැන් මාවන් පුහුණු කරු වෙද්දි මහේල්ලා සංගක්කාරලා ඇතුළු මුරුලිලා ඔක්කොම මාවන් එක්ක ක්‍රීඩා කරපු අය තමයි කණ්ඩායමේ හිටියේ ඒ නිසා ඔහුට හැකියාවක් තිබුණ නැහැ ඔහු පුහුණු කරු වුණාම ගිහිල්ලා මහේලගේ ටෙක්නික් එකවත් සංගාගේ ටෙක්නික් එකවත් හදන්න අනිවාර්යයෙන් මම හිතන්නේ ඔබත් දැක්ක මාත් දැක්ක මේ එංගලන්තයට ආපු වෙලෙත් මාවන් මේ බෝලේ දැම්මේ හැදි ඔක්කොම කරේ චන්දිමාල්ව අන්තිමට චන්දිමාල්ගේ ස්ටාන්ස් එක වෙනස් වෙලා ග්‍රිප් එක වෙනස් වෙලා චන්දිමාල්ට ලකුණු ගහගන්න ඩ්‍රයිව් කරගන්න බැරි වෙන තත්යකට ආවා ඔබට මතක ඇති අනිවාර්යයෙන් ඊට පස්සේ පකිස්තාන සංචාරයක් තිබ්බා වමතින් පන්දු යවන වේග පන්දු යවනේන චන්දිමාල් බෝලේයි දෙකයි ගහන්නේ මේ අවුට් වෙලා යනවා ඊට පස්සේ ආයි ඔහු තමන්ගේ පරණ විදිහට යලිත් ග්‍රිප් එක නැත්තම් මේ පිත්ත අල්ලන ආකාරය මේ මේ හදාගත්තට පස්සේ තමයි ওই ලකුණු අතරට ආවේ කියලා කතාවක් තියෙනවා ඔව් ඒක තමයි දැන් කෝච් කෙනෙක් වුණාම වෙනස්කම් කරන්න ඕනේ අපි ඒක බලාපොරොත්තු වෙනවා හැබැයි මෙහෙමයි කිය වෙනස්කම් කරද්දී ලොකුම වැරද්ද මේ ඉන්ටර්නැෂනල් අරීනා එකේ වෙනස්කම් කරන්න බෑ ඒක වේලපහෙන් වෙනස්කම් කරලා ඩොමෙස්ටික් සීරීස් එකක් ගහනවලා මේ සීරීස් එක කියුණාට පස්සේ ඊට පස්සේ වෙනස්කම් කරලිවල යාට කියනවා ඕකේ මේ ග්‍රිප් එකෙන් බැක් කරන්න කියලා ඊට පස්සේ පුද්ගලයන් අහන්න පුළුවන් මේක මේක හරිද කම්ෆර්ටබල් දෙහෙම කියලා එහෙම නැතුව මේ මැචර්ස් යන කාලේ දැන් ඉංගලන්ත 2 එකේ වෙනස් කරා වගේ චන්දිමාල් ග්‍රිප් එක මේ ටූර් එකේ වෙනස් කරන්න යනවා නම් හරි දැන් ඔය ඒෂියා කප් එකේ වෙනස් කරන්න යනවා නම් මෙන්ඩිස්ගේ ග්‍රිප් එක ඊට පස්සේ ලකුණන් දෙකට අවුට් වුණාන් පස්සේ මැච් දෙක තුනක ඊට පස්සේ ඒ පුද්ගලයාට පීඩනය නේ තනිකර ප්‍රෙෂර් එක එනවා ඊට පස්සේ ඊළඟ මැච් වලට යනකොට ඉතින් ඕවගේ දේවල් දැන් ඕකම අපේ දැන් මේ කුසල් ජනිත් පෙරරායිටයි කුසල් මැන්ඩිස්ටයි දෙන්නටමත් වෙන්න බැරිද වෙන්න පුළුවන් ඉතින් මොකද දැන් කුසල් මැන්ඩිස් ගත්තාම ලකුණු ගහන්නෙම නෑ දැන් එක්කෙනෙක් මන් දැක්ක මේ අපහාසයක් නෙමේ අනේ කාංචනා මැන්ඩිස් හරිව යවන්නකො ඇඟේ හරි වද්දගෙන දුවයි කියලා මම දැක්කා ඒක මම දැක්කා ඔය වගේ දේවල් ඇත්තටම hina යනවත් දන්නාම මිකුම ක්‍රිකට් නොගහමු කට්ටි මේ වගේ දේවල් කියන්නේ ඇත්තටම මට හරි දුකයි මේ තරුණ ක්‍රීඩකයෙක් මේ වගේ ද මැතිව්ස් ගැන ඒ දවස මට දුක නෑ මොකද හේතුව මැතිව්ස් ඇවිල්ලා හොඳට දශකම් දක්වපු එක්කෙනෙක් එයා ට්‍රේන් නොකරන එක අපි හැමෝම දන්න එකක් ඒක එයා ට්‍රේන් කරන්න කම්මැලි ඒක අපි හැමෝම දන්න දෙයක් ඉතින් එහෙම එකේ හැම්ස්ට්‍රින්ග් අල්ලගෙන වැටෙන එකට මට එහෙම කියන්න අනුකම්පාවක් නෑ හැබැයි මේ පුත් මේ කුසල් මෙන්ඩිස් කියන්නේ බොහොම තරුණ ක්‍රීඩකයෙක්.
ඉතින් එයා මේ විදිහට මේ සගත නෝ දැක්කම දුක හිතෙනවා. අනික හොඳට ලකුණු ගහපු එකනේන්නේ. ඔව්. ඉතින් මොකක් හරි එතන දෙයක් තියෙනවා නේද සඳුන් මේ. මොන හරි බලපෑමක් තියෙනවා පිටින්. ඉතින් සමහර වෙලාවට ඉන්නේ මේකනේ කවුද වැඩේ දැන් මේ ටීම්ස් පරදිනකොට දැන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙම පරදිනකොට කෝචස්ලත් අන්ඩර් ප්‍රෙෂර්නේ. කෝචස්ලත් බලනවා ඒක පොද ඒගොල්ලන්ට රෙස්පොන්සිබිලිටි එක වටනවා. ඉතින් ඒගොල්ලෝ හදනවා සමහරක් වෙලාවට මොන හරි වෙනස්කම් කරලා පෙන්වන්න අපි මේවා කරනවා කියලා වැඩි කරන්න හදනවා. ඉතින් එතනත් වැරදි. ඉතින් ඔය පොඩි වෙනස්කම් කරනකොට දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගහන පුද්ගලයේ මේ ගොඩාක් පොඩි කාලේ ඉඳන් ගහලා ඊට පස්සේ ෆස්ට් ක්ලාස් ගහලා ඇවිල්ලා තමයි ඉන්ටර්නැෂනල් ගහන්නේ. ඉතින් ගොඩාක් ග්‍රිප් එකේ හරි මොනවා හරි එයාගේ මෙන්ටල් ඇබිලිටි ලොකු වෙනස්කම් කරන්න බෑනේ. පොද එහෙම කරනවා එයා සම්පූර්ණයෙන්ම ගහන විදිය වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ සිද්ධොත් දැන් මේ එහෙම කරන්න ගියාම තමයි මේක ගොඩක් පස්සට යන්නේ. මම දන්නවා අපි ගහපු කාලෙත් බෝලර්ස් ලගේ ඇක්ෂන් මාරු කරා වෙනස් කරා එවන එහෙම කරාම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරි අමාරුයි. දැන් ඔය දැන් බලන්න ඇත්තටම කියනවා නම් දැන් ඔය ගොඩක් ඉන්ටර්නැෂනල් ගහපු කට්ටියගෙත් බලන්න ඕස්පිනර්ස් ලගේ අත නවන හින්දා සමහර ඇක්ෂන්ස් වෙනස් වුණා. ඒගොල්ලෝ නම් වෙනස් කරන්න ඕනේ හේතුවක් තිබ්බා. මොකද අර අංශක ගානට වැඩි අත නැවෙන හින්දා ඒගොල්ලෝ වෙන ඇක්ෂන් එකකින් බෝල් කරනකොට අර බෝල් කරන විදිහට කවදාවත් ගහන්න බෝල් කරන්න බෑ. දැන් සචිත්‍ර සේරසිංහ බලන්න. සචිත්‍ර සේරනායක එතරම්ම ඔහුගේ ක්‍රිකට් නැවතුණා. ක්‍රිකට් ඉවරයි. ආ ඉන්ටර්නැෂනල් ගහන්න ඉතින් අමාරුයි. ඔව්. ඉතින් ඒ වගේ දැන් බැට්ස්මන් කෙනෙකුට එහෙම එකක් කරන්න ඕනේ නෑ. බැට්ස්මන් කෙනෙකුට ICC එකකින් කියලා නැහැ මේ ග්‍රිප් එකෙන් බැට් කරන්න බෑයි කියලා. ඉතින් ඒකෙහිඳ ඔහොම මේ කියන්නේ පවර්ෆුල් විදියට දරුණ විදියට ග්‍රිප්ස් මාරු කරන්න හොඳ නැහැ කියලා තමයි මම නම් කියන්නේ. පොඩි සටල් පොඩි වෙනස්කම් කරලා කමක් නැහැ. ගොඩක් දේවල් කරන්න හොඳ නැහැ කියලා මම නම් කියන්නේ මගේ දැනුමේ හැටියට. දැන් මේ වෙද්දි දැන් මේ අපි ගත්තොත් මේ ඇන්ටි කරප්ෂන් පැත්තයි අපි පොඩ්ඩක් කතා කරත් එහෙම දැන් සනත් ජයසූරිය පසුගිය සතියේ ඔහුගේ ඔහුට දැනුම් දුන්නත් ඔහුගේ දුරකථන බාර දීලා තිබෙත් නැහැ. ඒ පරීක්ෂණ වලට සහයෝගය දීලා තිබෙත් නැහැ. හැබැයි දවස් 14ක් දීලා තිනෝ. ඒ අතරෙම අපි දැක්කා ක්‍රික්කින්ෆෝ හරහා සංවාදයක් නැත්නම් ඉන්ටර්විව් එකක් දීලා කියලා තියෙනවා ඇන්ටි කරප්ෂන් ඒ යුනිට් එකේ ශ්‍රී ලංකාව බාරව කටයුතු කරන පුද්ගලයා කිසිම කෙනෙක්ව වැරදිකරුවෙක් හැටියට ඔවුන් නම් කරන්නේ නැහැ පරීක්ෂණ නිම වෙනතුරු. හැබැයි ඒත් එක්කම ඔවුන් ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් ක්‍රීඩා ඇමතිවරයාටවත් කිසි කෙනෙක්ගේ නම් කිව්වෙත් නැහැ කියලා. හැබැයි දැන් මෙතන ප්‍රශ්නයක් එනවා සඳුන්. දැන් ඒ කියන්නේ කොහොමද එහෙනම් මාධ්‍ය මේ නම් දැනගත්තේ? මේක වෙලා තියෙන එක අප දැන් ලංකාවේ ඔය හැටි තමයි. ඉතින් ඔච්චරවත් මේවා ඉතින් ඔක හරි අමාරුයි කියන්න. කොහෙන්ද මේ වහාවේ එළියට දැන් මේ දැන් අපි මේවා මොනවත් එළියට එන්නේ ඉස්සෙල්ලත් කියන්නේ මේ මොන අපි කියන්නේ රූමර්ස් එහෙමෙන් කියන්නේ මේගොල්ලෝ සම්බන්ධයි මේගොල්ලෝ සම්බන්ධයි කියලා. සියෝ ඕක වෙන දෙයක්. දැන් අපි දැන් ඇත්තටම කියනවා නම් දැන් මට ආරංචිය හැටියට මේ එක පුද්ගලෙක් හැම සීරීස් එකටම ඉස්සෙල්ලා මට නම් කියන්න අවශ්‍ය නැහැ කැමති නැහැ මේ හැම සීරීස් එකටම ඉස්සෙල්ලා ඩුබායි යනවලු ගිල්ලිවෙල්ලා සීරිස් උරුනම් පස්සේ ආයි ඩුබායි යනවලු. ඉතින් මොකද යන හේතුව මොකටද හැමතිස්සෙම ඉස්සර ඩුබායි යන්නේ මොකද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් වෙනකොට කට කතන්දර යනවා පැතිරෙනවා. ඉතින් ඕක ඇතුළේ ඉන්න කට්ටිය ගොඩක් අට එක්කෙනෙක් දෙන්නේ නෙමෙයිනේ කල්ප ගොඩක් කට්ටිය මේවට සම්බන්ධයිනේ. ඉතින් ඔය කොහෙන් හරි ඔය ලීක් කරනවා එළියට. ඉතින් ලීක් වෙලෙවෙලා එනවා මන් දන්නේ මේකට. මම නම් හිතුවේ ඇත්තරම මේක මේ ජෙනිවිල්ලි මේක මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකකින් කෙලින්ම නම් කියලම තමයි ජයසූරිය දැන් ජයසූරියට මේක හෑන්ඩ් ඕවර් කරන්න කියලා දුන්නා කියලා කියන්නේ. කියන්නේ ජයසූරිය නම කියන්න තු ඉල්ලන්න බෑනේ ෆෝන් එක බාර දෙන්න කියලා. ඔව්. ඉතින් ඒ කියන්නේ යාගේ නම කියන්නේ නැති. ඔව්. හැබැයි දැන් ප්‍රශ්න තියෙන අනිත් ක්‍රීඩකයන්ගේ නම් කිව්වේ නැහැ. දැන් නුවන් සොයිසකෙන් ඇහුවා ඒ වගේම ජයසූරියට ගෙනම කිව්වා. නමුත් අනික් ක්‍රීඩකයන්ගේ නම් කිව්වේ නැහැ. ඔව්. හැබැයි මෙහෙමයි කල්ප දැන් මට ආරංචිය හැටියට මම කියවපු විදිහට පහුගිය අවුරුද්දම මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එක ලංකාව ගැනම තමයි ફોકસ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකා ඒගොල්ලෝ කියන්නේ මේක ලංකාවේ මේ ක්‍රිකට් ඒ කියන්නේ එක එක විදිහට කරප්ෂන් තියෙනවා කියලා කියන්නේ. එක විදිහකුත් නෙමෙයි මේ මැච් ෆික්සිං ඇලිගේෂන් විතරක් නෙමෙයි.
එයා කියන්නේ ගොඩාක් වෙලා ඇතුලේ ගොඩාක් ඒ කියන්නේ මේක මේක අචාරුවක් වෙලා තියෙන ඇත්තටම කියනවා අරාබි සිංහලෙන් කියන මොකද මේ හැම පැත්තෙම කරප්ෂන් කියලා කියන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ අවුරුද්දක් එක රටක් වෙනුවෙන් ඒගොල්ලෝ බලන්න හිතන්න මේවා කරයි කියන්නේ කොච්චර කල් ඒක වෙහෙසුලා තියෙනවද ලංකාවේ මේ විස්තර හොයන්න. ඉතින් හරි කනගාටුයි මේ වෙනකොට. ඔව් නෑ මං හිතන්නේ දැන් දැන් මේ ඔය පහුගිය අවුරුදු කාලයටත් එන්න ඉස්සෙල්ලා මට මතකයි මෙහෙ තිබ්බර 2020 ලෝකුසලානින් පස්සෙත් ලංකාවට ආව ගියා ඒ කාලේ මේ 2020 තරගාවලියේ සම්බන්ධෙනුත් දේවල් හැබැයි ඒ හැම වෙලාවකම මේ දේශපාලනයේ විසින් බොහෝ දේවල් යට කරා හැබැයි මේ මේ පාර එහෙම ගතියක් අපි දකින්නේ නැහැ මේ පරීක්ෂණ ඉස්සරහට යන එකක් දකින්න මම හිතන්නේ ඒක එක පැත්තකින් හොඳයි මොකද මේ කවුරු හරි කෙනෙක් මේ දේවල් ඇත්තම දේවල් දැනගන්න ඕන නැත්තම් මේක හැමදාම මේක ඉස්සරහට යනවා මිසක් මේක නවත්තන්නේ නැහැ නේ අනිවාර්යෙන් ලංකාවේ ක්‍රිකට් වල දිනුවට නම් මේවා එළියට එන්නම ඕනේ මොකද හේතුව දැන් මේවා දැන් ඉස්සර ඔයා කිව්වා වගේ මේක දේශපාලන සම්බන්ධ අපි මුලින් කියන වගේ දේශපාලන මේ ක්‍රිකට් වලට නෙමෙයි ස්පෝර්ට්ස් වලට දින සම්බන්ධතාවයේ හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇත්තටම කියනවා නම් මොකද දේශපාලනය හරි විදිහට වැඩ කරන්නේ නැහැ නේ ඒවා ක්‍රිකට් ස්පෝර්ට්ස් වලට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට දීලා ඒක. ඉතින් මොනවාරි ප්‍රශ්නයක් වුණාම දේශපාලනඥයන්ගේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන බලපෑම් වලින් දාලා හැමදේම හංගනවා. හැබැයි දැන් මේක ICC එක ඔෆිෂියල් ලෙවල් එක කිව්වට පස්සේ මේගොල්ලන්ට මොනවාරි ඇක්ෂන් ගන්න වෙනවා. මොකද හේතුව නැත්තම් ICC එකෙන් ශ්‍රී ලංකාව බෑන් කරනවා. ඉස්සරහට ඇක්ෂන් ගත්ත නැත්තම් කියනවා මාසයකට මාස අවුරුද්දට මොනවද මන් දන්නේ නැහැ මේක ඒක තියෙන කොහොමද කියලා ඒගොල්ලන්ගේ ගන්න ඩිෂන්ස් ඒ අනුව ඒගොල්ලෝ කියනවා ඒ විදිහට ඔයගොල්ලෝ ඇක්ෂන් ගන්න නැත්තම් මොනවාරි මේ විදිහට තමයි අපිට ලංකාවට මේ ට්‍රීට් කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒකින්ද එතකොට මේක හැමෝටම බලපානවා. ඉතින් අපි ක්‍රිකට් වලට ආදර අපි හැමෝමම ඒක කරනවට අකමැති. ඉතින් ඒකින්ද මොන හරි දෙයක් කරලි වෙලලා මේකේ ඇත්ත නැත්ත හොයාගන්න වෙනවා. දේශපාලනඥයන්ට මේ ප්‍රෙසිඩන්ට් ප්‍රයිම් මිනිස්ටර්ට හැමෝම උදව් කරන්න වෙනවා ICC එකට මේ වැඩේ මොනවද උනේ මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා මේ හොයාගන්න. එහෙම නැත්නම් ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට යන්නෙත් නැහැ ICC එකෙන් ඒක ඉස්සරහට යන්න දෙන්නෙත් නැහැ. ඇත්ත. දැන් අපි ගත්තොත් දැන් තව එක දින තරගයක් විතරයි ඉතුරුලා තියෙන 2020 තරගයේ හැරුණුකොට දැන් මම හිතන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ටෙස්ට් තරගාවලියට. ඔබ කොහොමද දකින්නේ මේ එළබෙන ටෙස්ට් තරගාවලිය? ටෙස්ට් තරගාවලියේ පොඩ්ඩක් වෙනස් වෙයි. මේ වන් ඩේ මැච් එකක් ගහනවා වගේ නෙමෙයි එක ටෙස්ට් ගහන දවස් පහක විකට් එකක් නේ. ඉතින් අපි දන්නවා ලංකාවේ දවස් 3ක් යනකොට මේ විකට් කරකෙන්න ගන්නවා කියලා. ඉතින් එතකොට ඉංගලන්තේ පිටකරුවෝ ගාල්ලේ තමයි පළවෙනි ටෙස්ට් එක තියෙන්නේ. ඔව් ගාල්ලේ තමයි පළවෙනි ටෙස්ට් එක. ඉතින් අපි කොහොම හරි කරලා ලකුණු ටිකක් බෝඩ් එකට දාගන්න පුළුවන් වුණොත් කාර්ය පීඩනයක් එල්ල කරන්න පුළුවන්. මේ වන් ඩේ එකෙන් හම්බුච්ච බලපෑම් වගේ තරම් නරක විදිහට බලපෑම් මම හිතන්නේ තරජනයක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා ඉංගලන්ත කණ්ඩායම මීට වැඩිය හොඳට ලංකාව මම හිතන තරඟ කරයි කියලා මම හිතනවා. මැතිව්සුත් මම හිතන්නේ එනවා ටෙස්ට් ස්කොඩ් එකට. රංගන හේරත් ඉතින් ඒකෙත් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ඔක්කොම වටිනවා. මම හිතන්නේ මීට වැඩිය වෙනස් වෙයි කියලා ටෙස්ට් සීරීස් එක. හැබැයි එකතුකේ මම ආසයි ටෙස්ට් සීරීස් එකේ මේ සීරීස් එක ඉවර වෙන්න එක. මොකද මම හිතන්නේ පොඩ්ඩක් හරි පොසිටිව් පැත්තෙන් ඉවර වෙන්න පුළුවන් මේක අනිත් පැත්තට තිබ්බට වැඩිය. අනිත් සීරීස් වල හැමදේම වන් ඩේස් වලින් තමයි ඉවර වෙන්නේ. ඒක වන් ඩේස් වල පැවිදුනන් පස්සේ ටෙස්ට් දින ඒවා මොරල් එක බහිනවා. දැන් හැබැයි ඔබට හිතෙන්නේ නැද්ද දැන් මං යෝජනා කරොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයක් දිනිය හැකි පන්දු යවන්නන් නැති එක තමයි ලොකුම ප්‍රශ්න කියලාද? ඔව් අනිවාර්යෙන්ද මම ටෙස්ට් පැත්තෙන් බලනවා නම් රංගන හේරත් ඒක සෑහෙන වෙනස් දිල් රුවන් රංගන ආවට පස්සේ එතන දඟ කැවන විකට්ටු වලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනම කණ්ඩායමක් වෙනවා. හැබැයි එක් දින කණ්ඩායම ගත්තාම එහෙම මට්ටම පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මුල් පන්දු වාර 5-10 ඇතුළේ කඩුල්ලක් දෙකක් කඩාගෙන ඒ පීඩනේ යෙදී හැකි වේග පන්දු යවන්න ලක්පාල්වත් එළිය තියලා සංචාරයේ ක්‍රීඩා කරන්න. එතකොට එහෙම අඩුවක් ඔබ දකින්නවද නැත්නම්? අනිවාර්යෙන් දකින්නවා. දැන් අනිත් පැත්තේ මේකයි දැන් පළවෙනි ඕවර් 10 තිනවනේ කල්ප පළවෙනි පවර් ප්ලේ එක. ඒ පවර් ප්ලේ එකේ අපි හැම තිස්සෙම අපි ඉන්න හොඳම පන්දු යවන්න ඔයා කිව්ව පන් සර්ජනයක් එල්ල කරන්න පුළුවන් කවුද? අපි ධනංජය විතරයි. මාලිංග අරුණාම දැන් මාලිංගට වැටුන නැත්නම් පන්දු ටික හරියට එහෙම නැත්නම් අනිත් පැත්තේ පන්දු යවන හරියට ඇරි නැත්නම් අකිල ගංජය
පවර් ප්ලේ එකේ බෝල් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද නැත්තම් විකට් එන්නේ නැහැ රන්ස් යනවා වැඩි. මොකද පළවෙනි ඕවර් 18 70 80ක් ගැව්වොත් පීඩනේ වැඩි. පීඩනේ එනවා අනිවාර්යෙන් ඊට පස්සේ අරගල 350ක් කරලා ඉවරයි. ඉතින් ඒකෙන් හින්දා කැප්ටන් අනිවාර්යෙන් අකිල දනංජයව බෝල් කරන්න ගේනවා පළවෙනි ඕවර් 10 ඇතුළත්. ඉතින් එයා ඔතනින් ගාලා ඕවර් 3-4ක් බෝල් කරොත් කාර්යය. එයාට තියෙන ඕවර් 10න් ඕවර් 3-4ක් පවර් ප්ලේ එකේම බෝල් කරලා ඉවරයි. ඉවරයි. ඉතින් ඇත්තටම මොකද එයාට ඇත්තටම එයාගේ එයාට හොඳටම පන්දු යවන්න පුළුවන් බෝල ටිකක් පරණ වුණාම බෝල ටිකක් ස්ලෝ වුණාම ඒකෝ තමයි විකට් එක ස්ලෝ වෙන්නේ බෝල ටිකක් දඟ කැවෙන්න ගන්න. අලුත් බෝලෙන් දාපි බෝල ටික ලිස්සල යන්නේ නිකන් අර මේ බයිට් වෙන්නේ නැහැ විකට් එකේ. ඉතින් එතකොට එයාට පන්දු යවන්න පුළුවන් හොඳම වෙලාව ඇවිල්ලා පස්සේ ඇවිල්ලා බෝල ඕවර් 20ක් 25ක් ගියාට පස්සේ. ඉතින් ඒ වෙලාවට එවන්න පුළුවන් පන්දු ඕවර් 4කින් විතර එයා අඩුවලා තින්නේ මොකටද මුලින් පන්දු යවපු හින්දා. ඉතින් ඕවගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම තාම අපිට හරි පන්දු යවන්නේ තවස් කින දිනක් හොයාගන්න බැරුව ගියා මේ අකිල දනංජත් එක්ක කපල් කරන්න මං. දැන් අපොන්සු බෝ කරා අපොන්සු පළවෙනි මැච් එකේදී හොඳට බෝ කරාට දෙවෙනිගේදී කරකවනවා මදි ඇත්තටම කවුද ඇත්තටම කියනවා බෝලේ කැරකෙන්නේ නැහැ. දැන් ඉංග්‍රීසි බෝලර්ස් එක්ක කම්පෙයාර් කරද්දී ඒගොල්ලෝ කොච්චර බෝලේ ග්‍රිප් කරනවද බෝලේ කොච්චර කැරකෙනවද. ඉතින් බෝලේ කැරකෙන්නේ නැත්තම් හෙමින් යවන පන්දු යවන්නේ කිගේ ස්පිනර් කෙනෙක්ගෙන් වැඩක් අ르ජනයක් නැහැ. මොකද ඒගොල්ලෝ මේ හොඳ බැට්ස්මන් කෙනෙක් වුණාම පස්සේ ඒගොල්ලෝ දන්නා බෝලේ කැරකෙන්නේ නැහැ. ඒගොල්ලෝ බානවා ඉස්සරහල්ල ගහනවා. ඒකම තමයි වුනේත්. ඔව් ඒකම තමයි වුනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒගොල්ලෝ ස්පිනර්ස් ටකල කිව්වට බෝලේ ග්‍රිප් කරලා හොඳට බෝලේ අර ඇඹරුවේ නැත්තම් බෝල් කරකින්නේ නැහැ. ඉතින් මම දන්නා ඉතින් ඒකිනු තර්ජනයක් එල්ල කරන්න බෑ. හරි බොහොමත්ම ස්තුති සඳුන්. ඉතින් අපේ කාලය හදත් ගිහිල්ලා තිනවා. තවත් විනාඩි දෙකහමාරක් තුනක වගේ කාලයක් තියෙන අපිට වැඩසටහන නිමා කරන්න. බොහොමත්ම ස්තුති වටිනා කාලය ඔබ සුපුරුදු පරිදි අපිට ලබා දුන්නට. ඒත් එක්කම බොහොමත්ම ස්තුති ඔබ මූලික වෙලා අපිට හඳුනලා දුන්න ඩෑෂ් කුණුවද්දට හරහා තමයි අපිට අද අපි ලබා දුන්නේ නොමිල ලබා දුන් ගුවන් ටිකට් පතත් අපිට දීමට හැකියාව ලැබුණේ. සීලුම දෙයට දෙන සහයෝගයට බොහොමත්ම ස්තුතියි සඳුන්. අපි ලබන සතියේත් හමු වෙමු. බොහොම ස්තුතියි කල්ප බ්‍රක්ෂේම. ජය වේවා. ඉතින් කෙමෙන් කෙමෙන් අපි අද වැඩසටහනේ නිමාව කරා පැමිණ තිබෙන්නේ. ඉතින් තවත් සතියක නිමාව. බොහෝ දෙනෙක් අපිට යෝජනා චෝදනා එතිකම පැසසුම් එවනවා. එතිකම ප්‍රශ්න අහලා එවනවා. ඉතින් ලබන සතිය අපි සූදානම් වන්නේ අපගේ වෛද්‍යතුමියත් එක්ක වෛද්‍ය පූර්විත් එක්ක ඒ සුපුරුදු සාකච්ඡාව කරන්නට. ඔබට මම ආරාධනා කරනවා ඔබට තිබෙන ප්‍රශ්න සුපුරුදු පරිදි අපිට යොමු කරන්න. අපි ඒ සාකච්ඡාවේදී ලබන සතියේදී ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් යලිත් මතක් කරනවා අද අපි දිනුම් මැද්ද අපි පළමු වරට නොමිලේ ගුවන් ටිකට් පතක් ලබා දුන්න එංගලන්තයේ සිට ලංකාවට යාමට සහ ඒමට එහි දිනුම් මැදීම අද අප සිදු කරා. සජීවීව අපි සිදු කරා විතරක් නොවෙයි අපි දිනුම් මදින ආකාරයත් සීලම දෙනාටම ඒ පරිගණක මුරුකාංක නැත්නම් සොෆ්ට්වෙයාර් හරහා අපි කරපු ආකාරයත් ඔබට අපි පෙන්නුවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබගේ සහයෝගයට සහ දිරිමත් කිරීම වලට. අදත් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරමා කල්ප පල්ලිගුරුගේ මේ ගිහිල්ලා එන්නයි මේ සූදානම් වන්නේ. එළබෙන සතිය ජයග්‍රාහී සතියක් වේවා. කරන කෙන සිලුම දේ සාරප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියෙත් මේ වගේම සුවිශේෂී වූ ඔබට වැඩදායි පළදායි ප්‍රජාගුවන් ඉදිරි වැඩසටහනකින් හමු වූ ජයෙන් ජය වේවා.